බටහිර අහස රතු සිතුවම් මැකුණාවේ දෙනී පෙත හඳන කිනිහිරි මල් පිපුණාවේ මා ආදරය කළ බව නොම හැඟුණාවේ මා නැති කලෙක හුන් සුවඳක් දැනුණාවේ දේහධාරී නළු ෆැන්ටසියට අභියෝග කළ රංග භාවිතයේ පුංචි මිනිස් පෞරුෂයා නළු මූලධර්මයන්ගෙන් ඔබ්බේ රිදී තිර තාක්ෂණයෙන්ද සුපෝෂිත පරිණත රංග භාවිතයා රංග ලාලිත්‍ය ස්වීයත්වෙන් කෝව තුළ නිරන්තරව පදම් කළ රංග නිවහල්වාදියා ගාමිනි ෆොන්සේකා නිර් අභියෝගයේ චලන චිත්‍රයේ සදාතනික සක්විත්තා පරසතුමල් චිත්‍රපටයේ බොනී මහත්මයාගේ මරණය අවස්ථාවේදී පසුබිමින් ඇහෙන්නේ ඔය ගායනය අමරදේවයන්ගේ හඬින්. හැබැයි PKD සෙනිරත්න කියන කවියා පුවත්පතකට ලියපු කවියක් තමයි මේ පරසතුමල් චිත්‍රපටයට එකතු වෙන්නේ. ඒක චිත්‍රපටයේ තිරනාටකය ලියපු PKD සෙනිරත්න මහත්මයා තිරපිටපතේ නොලියුවක්. කවුද මේක තිරපිටපතට එකතු කරන්න යෝජනා කරන්නේ? අදියුරු ආචාර්ය ගාමිණී ෆොන්සේකා. මේ තිරපිටපතේ නොතිබුණු හැබැයි පුවත්පතකට ලියවුණු කවියක් ඇයි මේ මෙතනට ගෙනාවේ? මට තියෙන ලොකු ගැටලුවක්. මා හිතනවා අද දවසේදී මේ සියපත් පොකුරේ කතාබහ අවසානයේදී මගේ පැනීර විසඳුමක් ලැබෙයි කියලා. ඒ කොහොමුණත් මා ආදරය කළ බව නොම හැඟුණාවේ මම ආදරය කළා කියන එක නොදැනුණාට කමක් නැහැ. මා නැති කලෙක උන් සුවඳක් දැනුණාවේ. මම නැති කලෙක හුන් සුවඳක් දැනුණාවේ. අද මේ පෙනෙන්නේ මේ දැනෙන්නේ එයයි. ආචාර්ය ගාමිණී ෆොන්සේකා නැති කලෙක ඒ සුවඳ දැනෙනවා. ඒ සුවඳ විහිදන්නයි අද මේ සියපත් පොකුර පිබෙන්නේ. ඒ සුවඳ විහිදවීම සඳහා අපි ආරාධනා කර සිටියා සම්මානනීය රූපිකාවක්, රූපණ විශේෂඥවරියක් ප්‍රවීණ නිලි රූපණවේදිනී විනා ජයකුඩි මහත්මියට. ඒ වගේම ආචාර්ය ගාමිණී ෆොන්සේකා රුධිර ධාතුවෙන් උපන් රූපණවේදී දමිත් ෆොන්සේකා මහතාට සහ සරසවියේ පුවත්පතේ කර්තෘ අරුණ ගුණරත්න මහතාට. ඔබ තුන්පොළටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍යයෙන් ලේසියෙන් කෙනෙක් ගෙදරින් දොට්ට බහින් නැති කාලෙක ඔව් ආයිවන් කියලා පිළිගන්නවා. මොකද විශේෂයෙන්ම ගෞරව කරන්න ඕන ඔබ තුන්පොළට අද මේ පැමිණීම පිළිබඳව. මම දන්න විදියට ආචාර්ය ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ 50 වන උපන්දිනයට ප්‍රවීණ මාධ්‍යවේදී එඩී රංජිත් කුමාර මහත්මයා සාහිත්‍ය කාර්යයක් කරනවා. ඒකට දෙන නම තමයි හෙළ සිනමාවේ සක්විති කියන එක. අරුණ ගුණරත්න මහත්මයා, මේ හෙළ සිනමා සක්විති කියන විරුදනාමය ලබන්න ඔහු සුදුස්සෙක් වන්නේ කෙසේද? මට තියෙන පළවෙනි ප්‍රශ්නේ ඒක. 1960 දශකයේදී ගාමිණි ෆොන්සේකා නමැති රූපණවේදියා සිනමාවට පිවිසීමේ ඉඳන් ඔහු විසින් මේ ජීවත්ව සිටින කාලය තුළ සිනමාව කියන කර්මාන්තය තුළ, සිනමාව කියන කලාව තුළ කරන දැවැන්ත විපර්යාසය, නැත්නම් දැවැන්ත විප්ලවය සහ ඒ සියල්ල එකතු කරගත්තු ඔහුගේ තිබිච්ච අයෝමය ශක්තිය. දැන් ඔහු එන්නේ චිත්‍රපටයක සහාය ශිල්පියෙක් හැටියට. හැබැයි අවුරුදු 4කදී ඔහු ප්‍රධාන නළුවෙක් බවට පත් වෙනවා. එකපාර නෙවෙයි, උප ප්‍රධාන චරිතයක් රඟපාන ඒ උප ප්‍රධාන චරිතය රඟපාලය වෙනකොටම ඔහු මහා නළුවෙක් බවට අපිට පේනවා. ඊට පස්සේ එතැන් පටන් ඔහු අවුරුදු 9ව තුළ තාම ජනප්‍රිය සහ ප්‍රතිභාපූර්ණ නළුවෙක් බවට පත් වෙනවා. දැන් උදාහරණයක් හැටියට මේක කියන්න ඕනේ, 1960 දශකයට කලින් අපේ කථානාන්ද සිනමාව ආරම්භ කරන්න පෙර අවධියේ, කථානාන්ද සිනමාවේ මුල් අවධියේ අපිට දක්ෂ නළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. දක්ෂ රූපණ වේදීන්
ඩොමී ජයවර්ධන, ලැඩි රණසිංහ, ඩේවිඩ් ධර්මකීර්ති මේ වගේ මේ අර දෙමළ ඉන්දියානු දකුණු ඉන්දියානු ස්වරූපයේ චිත්‍රපටි අතර තමන්ගේ අනන්‍යතාවය ගොඩනගාපු නල්වන් කීප දෙනෙක් ඉන්නවා. හැබැයි මේ සියලු දෙනා අභිභව ගාමිණී ෆොන්සේකා ආනන්ද ජයරත් චරිතයක්. මේ ගාමිණී ෆොන්සේකා කියන චරිතය ගොඩනැගෙනවා. ඔහු මේ චරිතය හදනවා සහමුලින්ම ඔහුට ආවේනික දෙයක්. පළවෙනි එක මේ රටේ ඔහු අපේ තරුණෙක් බවට පත් වෙනවා. ඔහුගේ රඟපෑම තුළ අපි දකින්නේ මේ තරුණයා තවදුරටත් ඉන්දියානු අනුකරණ චරිතයක් නෙවෙයි, නළුවෙකු හැටියට. ඔහුව දකින්න අපි මේ රටේ මහ පොළොවේ ජනිත වෙච්ච චරිතයක්. මේ චරිතය තුළ අපි දකින වීරයා අපිට කරන්නට බැරි වෙච්ච නැත්නම් අපි දකින සමාජය තුළ සිදුවෙන විප්ලවයට විපර්යාස වලට එරෙහිව ඔහු ගොඩනගන අපිට දැනෙන විදියට. දැන් අපි අපේ සිනමාවේ කරපු බරපතල වැරද්දක් මම මේක අතුරු කතාවක් හැටියට කියන්නම්. අපි හැම වෙලාවෙම කතා කළේ මේ සම්මානනීය සිනමා කෘති පමණයි. හැබැයි ජනප්‍රිය සිනමාව තමයි සිනමාව කර්මාන්තය, සිනමාව පවත්වාගෙන යන්නේ, මේ සියලු දේවල් පවත්වාගෙන යන්නේ. අපි හැමදාම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහා සිනමාවේදියාට ගෞරවය පුද කරනවා දේශීය සිනමාවේ පියාණන් කියලා. දේශීය සම්භාවනීය සිනමාවේ සිනමා රූපය කියන එක. හැබැයි අපි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට දෙන්නේ නැහැ මොකක්දෝ හේතුවක් කියනදා. එතුමන් තමයි මේ රටේ දේශීය ජනප්‍රිය සිනමාවේ පියා කියන ගෞරවය. මොකද අපි සාමාන්‍ය මේ ජනප්‍රිය සිනමාව පොඩ පල්ලෙහාට දැම්මා. දැන් සංදේශය තමයි අපි ඊට කලින් දසකේන සියලුම ජනප්‍රිය වෙච්ච හැම චිත්‍රපටයක්ම ඉන්දියානු අනුකාරක. සුජාතා, විජය, මේ සියලු චිත්‍රපට සියල්ල මෙහෙමයි. මාතලම් මේ ඔක්කොම. හැබැයි සංදේශයෙන් ගොඩනගනවා දේශීය ජනප්‍රිය සිනමාවක්. ඒකෙන් පස්සේ තමයි එන්නේ සංදේශය, රන්මුතු දුව, චණ්ඩියා, දීවරයෝ මේ වගේ චිත්‍රපටි. මේ හැම චිත්‍රපටයක් ඇතුළෙම අපි දකිනවා මේ රටේ සමාජීය චරිතයක්. රන්මුතු දුව කියන චිත්‍රපටය ලාංකීය සිනමා වංශකතාවෙත් රන් අකුරින් ලියවෙන සිනමා නිර්මාණයක්. ආචාර්ය ගාමිණී ෆොන්සේකාගේ රංගන ජීවිතය සහ ආචාර්ය ගාමිණී ෆොන්සේකා අර අනුගුණාත්ම මහත්මයා කිව්වාගේ දේශීය ජනප්‍රිය සිනමාවේ ආරම්භකයා ඔහු, පීතෘවරයා ඔහුයි කියන මුද්‍රාව තබන චිත්‍රපටයේ බවට පත් වෙනවා. ඒකේ ගීතයක් අපි සූදානම් රසයන්න, ගලන ගඟක ජීවිතය කියන ගීතය අපි විඳිමු. Dude.
අරුණ ගුණරත් මහත්මයාගේ උත්තරේට අර මැදින් විලංගුවක් දැම්මා වගේ. හැබැයි ඒක රසබර විලංගුවක් හේතුව අපි ගලන ගඟක ජීවිතය කියන ගීතය වින්දා ඔබේ උත්තරය අවසන් කරන්න කාලය තියෙනවා. ඔව් දැන් එතනින් මේ මහනලුව මේ චරිතයේ ගොඩනගලා අපේ වීරයෙක් කරන එක පැත්තේ. ඒක කර්මාන්තය. ඊට පස්සේ අනිත් පැත්තෙන් කලාව ඇතුලේ පරසතුමල් වගේ චිත්‍රපටයක් ක අධ්‍යක්ෂකවරයා හැටියට හැසිරෙන විදිය. ඔහු රූපණවේදියෙක් පමණක් නෙවෙයි. ඒ ඇතුලේ ඔහු ඔබ කියපු කවිය විතරක් නෙවෙයි. ඔහුගේ චිත්‍රපටයේ ගේන ඉරියව් කොයි වගේද? ඊළඟට සක්විති කියන දේ ඊළඟට ඔහු සිනමා කර්මාන්තය තුළ සිනමා ශිල්පීන්ට ගොඩනංවනවා. ඒ ඔවුන්ට කෙලින් කොන්ද කෙලින් තියාගන්න. මොකද ඊට කලින් සිනමා ව්‍යාපාරය තුළ බොහෝ නිෂ්පාදකවරු අතර ඉතාම සරල පොඩි මුදලකට බොහොම මේ බොහෝ නළු නිළියන්ට හෝ කාර්මික ශිල්පීන්ට තමන්ගේ මේ ආහාර වේලවත් ගන්න හරිතනක් තිබුණේ නැහැ. ඒ මේ වෘත්තියට ගරුත්වයක් අරන් දෙනවා. සිනමාකරුවෙකු හැටියට ඔහුගේ මේ ආධිපත්‍යය මේ රටේ හැම ශාස්ත්‍රයකටම තියාගන්න පුළුවන්. මේ රටේ ඉහළම තැනට පවා තමන් කොන්ද කෙලින් මම සිනමා නළුවෙක්ක චිත්‍රපටකරු අධ්‍යක්ෂකවරයෙක් කියන ගෞරවය ගොඩනගන්න සමත් වෙන්නේ ගාමිණී ෆොන්සේකා කියන පුද්ගලයා. මේ ඒ අතරේ දැන් ඔහු රූපණවේදියෙක් හැටියට ගොඩනගපු දේ තමයි මේ සියලු දේවල් පිටිපස්සේ තියෙන. ඒ සක්විති රූප කියන එක සිසු නළුවන්ට වඩා මේ සක්විති කියන දේනේ මගේ ඔබ අහන්නේ. ඔහුට තිබුණා සිනමා රූපයකදී තියෙන ඉව වෙන කිසිම දෙයක නැති. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් ඔහු අර වීරයා ගොඩනගපු විදිය කොහොමද? දැන් ඔහොම හොඳද වගේ චිත්‍රපටයක ඔහු රඟපෑමට එන්නේ සාමාන්‍ය ගැමියෙක්ගේ ඇවිල්ලා එකපාරට නගරයේ තරුණයෙක් බවට වෙනවා. රජගම් කෙරුවොත් වගේ සින්දුවක කියනකොට ඔහුට තිබුණා ඕනම් මේක නැටුමක් කරලා යන්න නෑ. චිත්‍රපටයේ රූපරාමුවේ ලෝඇංගල් සින්දුව කියාගෙන එන මේ නාගරික තරුණ කොණ්ඩේ කපලා තප්පර 3කදී 4කදී එකපාරට ගැමි නැටුමක් කරනවා. මේ තමයි නළුවෙකුගේ පරිකල්පන. රජකම් කෙරුවත් කලකම් පළදේ ඇඟලේ රුහිරේ කාගෙත් වැකිරේ මේ ඔබට වගේ දුක මට දවුනේ මේ ඔබට වගේ දුක මට දවුනේ මේ වාරේ මගේ ගිය පාර උඹේ මේ වාරේ මගේ ගිය පාර උඹේ මේ වාරේ මගේ ගිය පාර උඹේ රජකම් කෙරුවත් කලකම් පළදේ ඇඟලේ රුහිරේ කාගෙත් වැගිරේ මේ ඔබට වගේ දුක මට දවුනේ මේ ඔබට වගේ දුක මට දවුනේ මේ වාරේ මගේ ගිය පාර උඹේ මේ වාරේ මගේ ගිය පාර සන්දේශය වගේ චිත්‍රපටයක උතුමානෙනී වගේ චිත්‍රපටයක ඔහු සරුංගලේ වගේ චිත්‍රපටයක උතුමානෙනී වගේ චිත්‍රපටයක ඔහු දක්වපු අභිමානය දැන් අද බොහෝ දෙනා අධිකරණයේ පිළිබඳව කතා කරනවා මේ සමාජ රටාවල් ගැන කතා කරනවා හැබැයි මේ සියලු දෙනාට කලින් මේ සමාජය තුළ මේ ඇහැ ගැස්සෙව්වේ මේ මහා රංගවේදිය මෙන්න මේ පොදු කාරණා ඔක්කොම එකතු කරලා සිනමා තුළ ඔහු වෘත්තීය සමිති නායකයෙක් හැටියට කට්ටියගේ අයිතිවාසිකම් වෙනවා රූපණ වේදිකට මෙන්න මේකයි සිනමා රූපය කියන එක. ඊළඟට ඔහුගේ තිබෙන නිර්භීත බව ඒ ප්‍රකාශනය. ඊළඟට අධ්‍යක්ෂකවරයෙකුගේ ඔහු දක්වපු දේ කියන අවුරුදු 26දී පරසත්මල් කිරීම විතරක් නෙවෙයි. පරසත්මල් කියන මහකෘතිය විතර නෙවෙයි උතුමානිනි වගේ චිත්‍රපටයේදී රටේ කිසි කෙනෙක් එහෙම කාලෙක මේ ශුද්ධ වූ දේවාලයකට ඒ වගේ අභියෝගයක් කරා කියන එක. සිනමා කෘතිය. ඒකේ මට මතකයි විනාක මතක ඇති බරපතල අප කම්පණයට පත් කරන තීන්දුව දෙන වෙලාවේ රූපරාමෝ විනස්රෝරයාගේ සිට ඉහළට යන රූපරාමෝ නතර කරන්නේ රාජ්‍ය ලාංඡනය. මේ තරම් තියුණු උපහාසයක් කිසිම සිනමා කෘතියක අද වෙනකම් මම දැකලා නැහැ. මෙන්න සිනමාකරුවෙක් මේ සියලුම පොදු කාරණා එකතු කරාම තමයි ඔහු සක්විති කියන දේ ඔහුට වැටෙන්නේ. මේක තව කෙනෙකුට ගලපන්න බැරිත් ඔය සියලු දේවල් එකතු කරා. විනා ජයකුටි මහත්මිය ගාවට එනවා මේ සමහර විට මේක ඔබට උත්තර දෙන අසීරු ප්‍රශ්නයක් වෙයි. හේතුව ඔබ මේ මාමක නම් සඳහන් කරන බොහෝ රංගන පෞරුෂයන් සමග එකට වැඩ කරලා තියෙන නිසා දැන් ආචාර්ය ගාමිණී ෆොන්සේකා වගේම ජෝවබේ වික්‍රමයන් විජය කුමාරතුංගයන් ටෝනි රණසිංහ ඊට පස්සේ රවීන්ද්‍ර රන්දිනී ආචාර්ය ඊට පස්සේ සිරිල් වික්‍රමගේ මේ සියලු රංගන පෞරුෂයන් තියෙනවා. ඒ අතරේ ආචාර්ය ගාමිණී ෆොන්සේකා මේ එකිනෙක සංසන්දනය කරනවා නෙවෙයි. ඇයි අර සක්විති කියන විරුදාවලිය ගැලපෙන්නේ ඔබ මේකට තව උත්තරයක් එකතු කරනවා නම්? මම පුංචි කාලේ චිත්‍රපට අපිට බලන්න ලැබුණා. නමුත් අපේ අම්මත් රඟපාන කාලේ
එතුමා තමයි මගේ වීරයා හැටියට අර කියපු කතාවේ හැටියට බලද්දි ඒ චිත්‍රපටය රම්මුතු දුව. එතකොට ඔය ගොඩක් චිත්‍රපටවලදී මම දැක්කා එතුමාගේ තිබුණ අමුතුම පෞරුෂත්වයක්. ඒ කියන්නේ වීරයෙක් කියන එක මගේ ඔළුවේ තිබුණා. ඉතින් පළමුවෙන්ම මට එතුමාත් එක්ක රඟපාන්න මුලින්ම අවස්ථාව ලැබුණාම, කියන්නේ අප්සරා චිත්‍රපටයෙන් තමයි සිනමාවේ, මට නිකන් අදාහගන්න බැරි තරම්. එතකොට ඔබේ වයස කීයද? මම එතකොට ඉස්කෝලේ යන කාලේ දකපු වෙලාව, එතකොට මම 20 ගණන් වල පටන් ගත්ත කාලේ. ඉතින් මම ඒ වෙලාවේ මට හිතුණා මේ වගේ දවන්තයක් එක්ක මම රඟපානකොට මට මොකද්ද, කියන්නේ මට කොහොමද ඒ කාලේ එතුමා හිටියේ ඉන්න පුළුවන් ඉහෙළම තැනනේ. ඉතින් මට පළමුවෙන්ම චිත්‍රපටයේ රඟපාද්දි මට හිතුණා මං කොහොමද එතුමත් එක්ක රඟපාන්නේ කියලා. හැබැයි මං කියන්න ඕනේ, අදත් මං කියනවා, අදත් කියනවා, මට ඒ අලුත් කෙනෙක් කියන එක මට දැනුනේ නැහැ. මොකද මාව ඒ තත්ත්වයට දැම්මේ නැහැ. එතුමාගේ ලෙවල් එකටම මාව අරගෙන මේ මට ගුරුහරුකම් දීලා මට රඟපාද්දි වුණත් එතුමත් එක්ක රඟපාද්දි මට දැනුන්නේ නැහැ මං අලුත් කෙනෙක් කියලා. අලුත් පළවෙනි චිත්‍රපටයේ රඟපානවා කියලා. ඒ දුන්න සහයෝගය මං හිතන්නේ මගේ මුළු ජීවිත කාලයෙන් මට අමතක කරන්න බෑ. මම ලොකුවට ඉගෙනගෙන නැහැ ඔය රඟපෑම ගැන මොනවත්. නමුත් මම මේ පළවෙනි දවසේ ඉඳන්ම අන්තිම වෙනකනොත් මට දුන්න ගුරුහරුකම් තමයි මේ එතුමාගේ. මං හැමදාම සෙට් එකට යද්දි මට මතක් වෙනවා මට කියලා දුන්න ඒවා පාඩම්. ඒක තමයි මගේ විශ්වවිද්‍යාලය. දැන් ඔය රන්මුදුතුව චිත්‍රපටයේ රඟපාන කාලවිද්‍ය ආචාර්ය ගාමිණී ෆොන්සේක මහත්මිය එහෙම යකඩෙන් වාත්තු කළා වගේ ඇඟපත තියෙන හොඳ බොක්සර් කෙනෙක්, හොඳ ක්‍රීඩාශීලී ශරීරයක් තියෙන. දැන් මේ චරිතය තමයි ලිස්ටර් ජේම්ස් විරිස් මහත්තයා පස්සේ ගම්පෙරළි චිත්‍රපටයේ ජිනදාස වගේ අකර්මණ්‍ය උදාසීන චරිතයකට තෝරගන්නේ. මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා කියනවා මම මුලින් මේ තෝරා ගැනීම පිළිබඳව මම එච්චර ප්‍රසාදයක් තිබුණේ නැහැ. හැබැයි ඒ උදාසීන අකර්මණ්‍ය චරිතය ගාමිණී ෆොන්සේකා කියන ඒ රූපණවේදියා නිර්මාණය කරපු ආකාරය, ප්‍රතිනිර්මාණය කරපු ආකාරය පිළිබඳ වික්‍රමසිංහයන් ඊට පස්සේ ඉතාම ප්‍රශංසාභිමුඛව කතා කරන්නේ. දමිත් ෆොන්සේකා කියන විචාරශීලී රසිකයා ගාමිණී ෆොන්සේකා කියන සිනමාවේදියා ගැන මොකද හිතන්නේ? පොඩ්ඩක් පස්සට ගිහිල්ලා ඒ ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත් එහෙම බරක් තාත්තෙන් අහනවා. මේ තාත්තගේම ඥාති වෙන කෙනෙක් උත්තරය ජර්නලිස් කෙනෙක් එයා අහනවා මේ අංකල් ඇවිල්ලා මේ ලංකාවේ හොඳම නළුවද කියලා. එතකොට තාත්තා ඌට උත්තරයක් දෙනවා නෑ, ඒ ඇවිල්ලා මේ මම නෙමෙයි කියලා කියනවා. එහෙනම් කවුද කියලා අහනවා. කියනවා ඒ ජෝවා වික්‍රම මහත්මයා. ඊට පස්සේ එහෙනම් එහෙමත් නැත්නම් එතකොට අංකල් ඇවිල් ලංකා ජනප්‍රියම නළුවද කියලා අහනවා. එතකොට තාත්තා කියනවා නෑ, ඒ ඇවිල්ලා විජය කුමාරතුංග මහත්මයා කියලා. ඊට දැන් මෙයාට මේක ප්‍රශ්නයක් මෙයා අහනවා මේ එහෙනම් ඔබතුමා කවුද කියලා අහනවා මේ සිනමා. එතකොට කියනවා ඒ දෙන්නටම නැති රංගන පරාසයක් මට තියෙනවා. එතරම් මගේ වෙනස කියලා එයා ඒ දෙන උත්තරේ. නමුත් ඒක බොහෝ වෙලාවට අනිත් අය පිළිගන්නේ නැහැ. නමුත් මේ ඒක තමයි තාත්තගේ උත්තරේ වෙන්නේ. ඉතින් ඒ තාත්තගේ මං හිතන්නේ විශේෂත්වයක් ඒ රංගන පරාසය. මම එක්තරා දවසක තාත්තත් එක්ක ඉඳන් ඉන්නකොට මේ මං ඇහුවා මේ තාත්තගෙන් මේ ඇයි තාත්තා ඒ දොස්සල කෙරිච්ච වගේ චරිත දැන් කෙරෙන්නේ නැත්තේ මේ මම කියන්නේ අවසන් කාලේ. එතකොට ඒ කතා බහේදී මං කිව්වා තාත්තගේ සාර්ථකම චරිතය ඇවිල්ලා මේ සරුංගලේ චිත්‍රපටයේ නඩරාජ කියන චරිතය කියලා. ඉතින් මම ඕක වෙන අයට කියනකොට අනිත් අයත් යම් මට්ටමකට මාත් එක්ක එකඟ වෙනවා. නමුත් ඒක තාත්තා එකඟ වුණ නැහැ. තාත්තා ඇහුවා මේ එතකොට මං අනිත් චරිතවල මොනවද කිරුවේ කියලා හිතන්නේ කියලා. ඉතින් ඒ වගේ ඒක එදා මට ඒක තේරුන්නේ නැහැ ඇත්තට ඒ කියපු කතාව. නමුත් දැන් මට තේරෙනවා මේ රංගන පරාසයේ තියෙන වටිනාකම. හිඟන්නෙක් ඉඳලා රජ කෙනෙක් වෙනකම් භාෂ තුනෙන්ම රඟපාන්න පුළුවන්. ඒ පෞරුෂත්වයේ දුර්වල පෞරුෂත්වයක් කරගන්න ඕන වෙලාවට ඒ දුර්වල පෞරුෂත්වයක් කරගත්තා. ශක්තිමත් පෞරුෂත්වයක් අවශ්‍ය වෙලාවට එහෙම කරගත්තා. ඒ වගේම ඔය සරුන් සාගරක් මැද චිත්‍රපටයේ
ඩබල් ඇක්ටිං කරන ෆීලික්ස් ඩස් බණ්ඩාරනායකගේ ඒ චරිතේ මොන මුලදණ්ඩ ඩොක්ටර් මුලදණ්ඩයි අනිත් චරිතේ ඒ චරිත දෙක ෆ්‍රෙඩ්රික් රාමනායක එතකොට ඒ චරිත දෙකේ ඒ වෙනස්කම එක චරිතයකට ඒ චිත්‍රපටියම මිනිස්සු ආදරය කරන මිනිසුන්ගෙන් ඇහැට කඳුලක් වුණනවා ඒ චරිතය වෙනුවෙන් අනිත් චරිතය වෙනුවෙන් තරහක් වෛරයක් ඇති වෙනවා බොලා තුවාල කර ගන්නකොට මම පඩි ගෙවන්නේ ඔලාගේ ඉල්ලීම් ලැබෙන්නෙත් නෑ පඩි වැඩි වෙන්නෙත් නෑ ඒකෙන්ද පාරට බෑපියව් රස්වීම් තියාපියව් පෙළපාලි පළයව් බෝඩ් අල්ලපියව් අවුට් එහෙම කියලා හරියන්නේ නෑ සර් එහෙනම් වෙන කොහොමද යකෝ ඔබට කතා කරන්න ඕනේ ඒ රංගන පරාසය කොහොමද මේ මේ විශේෂයෙන් සාගරක්ම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා ඒ කොහොමද කෙරුවේ කියන එක අදටත් හැමෝම කතා කරන දෙයක් අපි සූදානම් අගාධ සාගරයේ පතුලට කිමිදලා බලන්න සමහර විට අපිට අගනා මිනිකට හොයා ගන්න පුළුවන් වෙයි ආචාර ගාමිණී ෆොන්සේකා කියන චරිතය සිනමාවට එන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ රේඛාව චිත්‍රපටයේ දෙවන හෝ තුන්වන සහාය අධ්‍යක්ෂවරයා විදිහට කියලා මම මේ ටට්ටක් ගාලා මේ ටික කියාගෙන යන්නේ අපිට ලොකු කතාවකට මුල පුරන්න ඕන නිසා එහෙම සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට එනවා ඊට පස්සේ සමූහ දර්ශනයක රංගන ශිල්පියෙක් විදිහට පෙනී හිටිනවා සංදේශය චිත්‍රපටයේදී බැටරි පෙට්ටි උස්සගෙන යනවා උදේ පාන්දර නළු නිළියන්ට ඇහැරවන එක ඒ සියලු දුෂ්කර ක්‍රියා කරනවා ඊට පස්සේදී ඒ කියන්නේ ජාත්‍යන්තර කීර්තිතර සිනමාවේදී ඩේවිඩ් ලීන්ගේ බ්‍රිජ් ඔන් ද රිවර් කායචිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරනවා
ඒත් අර සිනමාවේ රඟපෑමේ තියෙන ආසාව තියෙනවා ඒ නිසා දෛවයෝගයේ චිත්‍රපටයේ චරිතයක් කරනවා ඊට පස්සේ පිරිමියෙක් නිසා කියන චිත්‍රපටයේ තමයි ප්‍රධාන චරිතයක් රඟපාන්න ලැබෙන්නේ ටී සෝමසුන්දර මහත්මයාගේ නේද අනුගුණවත් මහත්මයා සෝමසේකර සෝමසේකර මහත්මයාගේ දැන් චිත්‍රපටයේ රඟපෑවයින් පස්සේ අධ්‍යක්ෂවරයා කියන ඔයා හොඳට රඟපෑවා හැබැයි වැඩේ තියෙන්නේ මේ අපි සිංහල ප්‍රේක්ෂකයන්ගේ චිත්‍රපටිය පෙන්වන්නේ මේ මෙහෙම රඟපාලා හරියන්නේ නැහැ කියලා මම මෙතනින් කැමති කතාව ආරම්භ කරන්න ප්‍රශ්නාවලිය ඒ කියන්නේ තියරි ඔෆ් ඩොක්ටර් ගාමිණී ෆොන්සේකා එහෙම නැත්නම් මේ ගාමිණී ෆොන්සේකා රංග න්‍යාය කියන එක එහෙම එකක් අපිට හදාගන්න බැරිද අනුගුණත් මහත්මයා පැහැදිලිවම දැන් ඔබ කිව්වා ටී සෝමසේකරන් කියන කියන එක වකට හිටපු ලංකාවේ ජනප්‍රියම සිනමාව ගොඩනගපු සිනමාකරුවා අද අප විඳින ජනප්‍රිය සිනමාවේ කියන්නේ අපි කිව්ව මේ සියලු වට්ටෝරුව අපිට හුරු කරපු සිනමාකරුවා එතකොට සෝමසේකරන් තමයි ලංකාවේ මුල්ම මේ ලාංකික මුල්ම දෙමළ සිනමාකරුවා එතකොට ඔහු එහෙම කියනකොට දෛවයෝගයේ චිත්‍රපටය නරඹලා ඒ පිළිබඳ විචාරයක් ලෙන ලංකාවේ සිනමා විචාර කලාවේ මහා දැවැන්ත චරිතය වෙච්ච ජයවිලාල් විලේගොඩ ලියන්නේ මානමූල චරිතයට යොදාගත්තු මේ නවක නළුවා වෙනුවට පඹයක් යොදාගත්තා නම් හොඳයි කියලා. ඒ කියන්නේ ගාමිණී ෆොන්සේකා කියන නළුවා පිළිබඳව. හරි. හැබැයි මේ චිත්‍රපටය අවුරුදු ගානකට පස්සේ අද නිරීක්ෂණය කර බලන්න මේ චිත්‍රපටයේ හොඳම චරිතය රඟපාන්නේ ගාමිණී ෆොන්සේකා. ඒකට එකම දේ මේ අවධියේ අපි අබ්බැහි වෙලා සිටපු අපි දැකපු මේ මේ සිනමා මේ රූප රංගනය කියන එක අපි දැකලා තිබුණේ මේ මුළු අභිනයන සියලුම දේවල් එකතු කරන එක. පංචවිධ අභිනය සකලවිධ අභිනයනන්ගෙන් තමයි මේ 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 රූපණය කරන්නේ. හැබැයි ඔහු මුල් වතාවට කණුවක් ගාව හිටගෙන අත් දෙක බැඳගෙන රඟපානවා. මම කියන්නේ ඉතා ඉහළයි කියලා. නමුත් ඔහුගේ රඟපෑම නිකඩට වෙනස්. මේ වෙනස ග්‍රහණය කරගන්න තව අවුරුදු කීපයක් ගියා අපේ සිනමාවේ. මොකද මුල් දශකයේ ගාමිණී ෆොන්සේකාගේ රඟපෑම දකින සමහර විචාරකයන් කියනවා මේ බ්‍රැන්ඩෝ පාට දානවා කියලා. ඒ වචන එහෙම පාවිච්චි කරනවා. හැබැයි මාලන් බ්‍රැන්ඩෝ සහ ගාමිණී ෆොන්සේකා ගැන දෙන්නේ. මොකද මම පෞද්ගලිකව විශ්වාස කරනවා මාලන් බ්‍රැන්ඩෝ ට කවදක්වත් දාලා වෙන්න බෑ. තව ඒ වගේ චරිත රහසක් තියෙනවා ඒක කරන්න බෑ සහ මේ ඔහු කරපු අපේ රටේ බැහැගත්තු ජනප්‍රිය වීරයා නැත්තම් අපි වෙනුවෙන් පෙනී සිටපු චරිතය නැත්තම් අපේ අපි ආදේශ කරගත්තු අපි පෙනීමේ නෙමෙයි අපි ආදේශ කරගත්තු චරිතය ඒක කරන්න බෑ මොකද ඔහු මේ මේ මං අර මුලින්ම කිව්වනේ මේ මේ වීරයා ලෝකලයිස් කරනවානේ මේ මේ ඔහුගේ චරිතය මේක කරන්න බෑ නඩරාජා කරන්න බෑ මේ නිසා ගාමිණී ෆොන්සේකාගේ රූපණවේදය අදා හොයාගන්න ඕනෑ මේ ලෝකෙ සිලූම රූපණවේදයෙන් බලලා ඔහු කොහොමද මේක මේ රටේ චරිතයක් බවට පරිවර්තනය කරගන්නේ අපරාධී තියෙන්නේ ඕන්නේ මං ඔක්කොම බිව්වා හරි රහයි මං ගිහලා එන්න මුචිනෝන හරි හොඳයි නේද අම්මේ බී දෙය ගෑන්න මේ මොකද අයියේ කිරි ඇඟේ හැමතැනම කිරි අයි බොලාර අරගෙන ගෙන්නපුවා දැන් බල අම්මා කියන්නේ හැමදාම මගේ මූණ දැක්කම කිරි දරන කියලා දැන් කිරි මූණෙන් දැක්කම ගෝප්ප කරන නැන්ද කිරද්ද ගිල්ල පොවන මෙගිලට කිරි ලැජ්ජ නැතු ඉතින් උනායක මම උදේ දැම්මන ආද සරි කොනේ කියනෝ මේ කලබලගෙන නේද ඒකට කමක් නැහැ කුණා මෑ தமங்க ஜீவிதலுக்கு அணுங்க ஜீவிதட வெட்டிய ஒரு படையின தருவா தசலக்ஷ கணனாவ அஹிம்சக சாதாரண மனுஷங்க ஜீவிதவலட ஆரக்ஷாவ சலசனக இந்திவி புதாபு தென்னக்கம் பேவதன தருவேக் ஏ தருவா ஞானலமேக் வென்னத் புலம் பிரிமிலமேக் வென்னத் புலம் நம்ம ரட்டட வட கர்ண கெனக் மகத்வ அரிதி நைத்வாசிக மே தருவா ஜீவித நேதி கரன் உம்பே அந்துங் கடுன் லட்ட லட்ட கோம பதிகா கணியங் மங்க கேன்ட் විජාට පොට දෙයි ඈ අය එඳුම් කඩවල පොට නිගහ ගන්නට මේ අත්තට දැන් ගුණ අයලු නෙමෙයි ගුණ නම් ඉතින් මේක තවත් පැල් ගහන්න කාරි නෑ වෙන බත් බෙහෙත ගිය තැනකට ඵලයන් යන සුබ තොල මෙච්චර දැක පුළුවන් තොගේ පිස්තෝල මැස්සෙන් මේ වගේ ඇච්චක උදේ කවිනාද බලිය ගොලියද ඉලිවරුවා දැන් එතුමා අධ්‍යක්ෂකවරය නළුවෙක් ස්ක්‍රිප් රයිටර් කෙනෙක් හැම එකම එතුමා තුළ තිබුණා. ඉතින් ඒ මම දැක්ක හැම තැනම ඒ ෆ්‍රේම් එකක් එද්දී
ඒ දැන් මෙහෙම ෆ්‍රේම් එක ඉස්සරහට තියෙනවනේ ඒකට නෙමෙයි රඟපාන්නේ. එයාගේ ඇන්ගල් එකට එයා හරියට කොහොමද ඒකට දැන් මරමර කියන්නේ හරියට තේරෙන්නේ කියන්නේ කොහොමද එයා සිනමාවේ පේන්නේ කොහොමද කියන එක එයා දන්නවා. ඒ කියන්නේ බලද්දි අපිට කොහොමද පේන්නේ කියලා. ඒ ඇන්ගල් එක එයා හරියට එක හදාගන්න. කැමරා එක කොයි පැත්තෙන් ආවත් තමන්ගේ අඟපෑම කොහොමද වැඩිපුර පේන්නේ ඒක ඒක කොහොමද ප්‍රේක්ෂකයාට දැනෙන්නේ කියන විදිහට රඟපානවා. ඉතින් ඒකෙදි අපිටත් කියලා දුන්නා. දැන් මටත් කියලා දුන්නා. මෙන්න මෙහෙම කැමරා එක තියෙද්දි මේ වගේ රඟපාන මේ වගේ ඇන්ගල්ස් වලට කියන්නේ අපේ අපේ රූප රාමුවේදී අපිට කියනවා මේ මේ මෙහෙමයි තියෙන කැමරාව මෙතන තියෙන්නේ මෙතනින් රඟපාන මෙහෙම හැරෙන්න මෙහෙම බලන්න. ඉතින් ඒකත් එක්කම අර කැමරා කරන කෙනත් එයාටත් කියලා දෙනවා. ඒ කියන්නේ තියරි ඔෆ් ගාමිනි කියන එකක් ඇත්තටම තිබුණා. ඇත්තටම තිබුණා තිබුණා. දායි තමයි මම දන්න තරමටයි මම කිව්වේ මම දැනගත් මම විශ්වවිද්‍යාලේ එතන හැම දෙයකදීම අපි සෙට් එකට ගියාම ඒ සිනමා ඒ වැඩේකමයි අපි ඉන්නේ. වැඩින් පිටට යන්න බෑ. දැන් මම මගේ ක්ලෝස් අප් එකක් නැති වුණත් අනිත් කෙනා රඟපාද්දී මම එතන ඉන්න ඕනේ. මම ඉගෙන ගන්න ඕනේ. දැන් එයාගේ එයාට රියැක්ට් කරන්න මම දැනගන්න ඕනේ. ඔන්න ඉතාමත්ම හොඳ තැනකට ආවා. ඒ තමයි දැන් නළුවා හෝ නිලිය රඟපාදි රූපණවේදියා හෝ රූපණවේදීන රඟපාද්දි තමන්ගේ සහායකයාගේ රංගනය කුමක් විය යුතුද? විතුද. ඒතකොට දැන් එහෙමයි දැන් ඇක්ටිං ඉස් රියැක්ටිං නේ. ඒක තමයි සාමාන්‍ය ඉතින් ඒක තමයි හරියදී. ඒක දැන් ඒතකොට අපිට කියලා දීලා තියෙන්නේ සිනමාවේ ඔයා දැන් මම මෙතන හිටියයි නැතුව හරි මම ඇත්ත එක රඟපාන්න ඕනේ. ස්ටේ කැමරක යහපැත්ත උනත් මම රඟපාන්න ඕනේ. ඒක තමයි මගේ ඇක්ට් එක. දැන් මම එයා කියන එකට මම කොහොමද රියැක්ට් කරන්නේ? එයා කියන එක මම දන්නේ නැත්නම් මම කොහොමද රියැක් කරන්නේ? ඉතින් මේ හැම දෙයක්ම අපි එක තැනින් ඉඳලා එක සෙට් එකේ ඉඳගෙන තමයි අපිට කියලා දුන්නේ. මෙන්න මේකයි මෙහෙම එනවා මේ විදිහට කරන්න මෙන්න මෙතන ෆ්‍රේම් එක තියෙනවා ඔයාගේ පොසිෂන් එක මෙතන. ඇත්තටම මට හරි ලේසි වුණා එතුමාගෙන් පටන් ගත්ත නිසා. රංගපෑම කියන්නේ මොකද්ද කියන එක හරියටම ඉගෙන ගන්න. ඔබ ඔහොම විස්තර කරද්දී අපිට සමහර රූප රාමු නිකන් මැවෙන්න පටන් ගන්නව අර අර පරසතු මල් චිත්‍රපටයේ අර බුණී මහත්මයා අර උඩ තට්ටුවේ ඉඳලා ඉන්නවා. ඒ කියන්නේ දැවැන්ත සෙවනැල්ල වැටලා තියෙනවා. එහෙම රූප රාමු අපිට මැවෙන්න පටන් ගන්නවා. දමිත් ෆොන්සේක මහත්මයා මේ දැන් මෙන්න මේ කාරණාව. ඒ කියන්නේ ඔබ සමහරලාවට තාත්තගෙන් අහලා ඇති එහෙම නැත්නම් පසු කාලීන ඔබ යම් ගවේෂණයකදී ඔබට හමු වෙලා ඇති සමහරු කියන්න උත්සාහ ගත්තා මේ තමයි ලංකාවේ මාලන් බ්‍රැන්ඩෝ කියලා. හැබැයි පෝල් මොනියු වගේ වෙනම රංගවේදියෙක් ඔහුට ආභාසය ලැබුවා කියලා එතුමා කියලා තියෙනවා. මේ 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 තියරි එක මේ 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 න්‍යාය කොහොමද එතුමා හදාගත්තේ? මං හිතන්නේ නම් ඒක ඒ තාත්තගේ පෞරුෂත්වයත් එක්කම ගොඩනැගිච්ච දෙයක් කියන එක තමයි මගේ විශ්වාසය. නමුත් තාත්තා තියෙනවා මේ තාත්තා හැම දෙයක් ගැනම හොඳින් බලාගෙන ඉන්නවා. හොඳට ඔබ්සර්ව් කරනවා. දැන් දෙවැනි ලෝක යුද්ධ කාලේ තාත්තට යන්න වෙලා තිබුණා මේ තාත්තගේ මවගේ ගම්පලාතට උඩුගම්පොල ගම්පහ කියන මේ ගම්පහ දිස්ත්‍රික්කේ. එතනදී මේ තාත්තට තාත්තගේ දෙහිවල ගෙදර තිබිච්ච නැති පරිසරයක් තාත්තට දකින්න ලැබුණා. ඉතින් ඒ ඒ ඒ දැකපු දේවල් තමයි තාත්තා කියන සමහර වෙලාවට මට පස්සේ කාලෙකදී මේ ගැමි චරිත කරනකොට මට ආభాෂයක් ඒ වලින් ලැබෙන්න ඇති කියන එක තාත්තා කියනවා. නමුත් අර දීර්ඝ කාලයක් මං හිතන්නේ ඔය පාසලේ පමණක් නෙමෙයි පිටදී වුණත් එතුමා මේ ඔබ්සර්ව් කරපු දේවල් ඒවා තැම්ප හිතේ තැම්පත් කරගත්ත දේවල් තමයි මම හිතන්නේ වරින් වර ඔය යම් චරිත හරහා එළියට අරගෙන තියෙන්නේ. දැන් උදාහරණයට ගත්තොත් මගේ තාත්තා සීයාගේ සහෝදරයෙක් ඉඳලා තිනවා පොඩ්ඩේ මහත්තයා කියලා. එයා තිරික්කල් රේස් යන්න මේ මේ බොහොම දක්ෂයි. ඉතින් එතකොට අමල් බිසෝ චිත්‍රපටිය මම දකිනවා මේ ඒ පොඩ්ඩේ මහත්තයා ගැන අනිත් අය කියන ඒ ලක්ෂණ දැන් මට මම දැකලා නැහැ එතුමාව. නමුත් ඒ ඒ ලක්ෂණ ඒ ඒ චරිතය තුල තියෙනවා. ඒ වගේ දැන් ඔය සටන් කලාවේ කියන දැන් චීන අඩි සටන් එහෙමත් ඔබේ සමහර පරම්පරාවෙන් ඒක ඒකට සම්බන්ධයක් තියෙනව නේද එහෙම? ඔව් මෙහෙමයි. මගේ මුත්තා චාල්ස් ෆොන්සේක එතුමා කොල්ලුපිටියේ ප්‍රදේශය තමයි ඉපදෙන්නේ. බැඳලා ඉන්නේ දෙහිවලට.
දෙහිවලට එනකොට දෙහිවල තියෙන පරිසරය ඊට වඩා ටිකක් වෙනස්, කොල්ලු පිටියට වඩා වෙනස්. එතකොට ගමේ චණ්ඩි ඉන්නවා, දැන් බෙල්ලන් විල ඒ කාලේ චණ්ඩි හිටපු හරියක්. දෙහිවල පාලමේ මේ පැත්තේ චණ්ඩි හිටපු එක. ඒක නිසාම 100ට සහෝදරයෝ තව 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාටම මුත්තා මේ චීනඩි දන්න කෙනෙක්ව, ඉන්දියාවෙන් ආපු කෙනෙක්ව ගෙනල්ලා ඒ 4 දෙනාටම උගන්වනවා මේ සටන් කලාව. එදෙන් එතන ඉඳලා ඒ කට්ටිය බොහොම මේ බය නැති, මේ කොහොමවත් බය නැති මේ මේ පරම්පරාව තමයි මේ පිටිපස්සේ ඉඳලා ගත්තොත්. ඒක හින්දා මේ කෙලින් කතා කරන්න බය නැති, වචනෙන් නම් වචනෙන්, අතින් පයින් අතින් පයින් ගහ ගන්න පුළුවන් මේ එහෙම චරිත තමයි ඒ ඔක්කොම ළම. ඒගොල්ලන් ඒ පොඩි කාලේ ඉඳලම මම හිතන්නේ ඒ අපේ මුත්තගේ මේ මග පෙන්වීම යටතේ මේ එහෙම නිර්භය මේ ආයේ හැටියට තමයි පොඩි කාලේ ඉඳලා හදලා තියෙන්නේ. ඔව්. දැන් තව නිදසුන් අපිට ඕනතරම් මතු කරගන්නට පුළුවන්. මේ මේ ඊළඟට අපි විඳින ගීතයත් එක්කම අපේ කතාවේ වෙන මානයකට පිවිසෙන්නට පුළුවන් වෙයි. ඒ තමයි සරුංගලේ මහාචාර්ය සුනිල් ආරියරත්නන් නිර්මාණය කරපු චිත්‍රපටයේ එන ගීතයක් අපි රස විඳින්න ලැස්සි. ඒ ගීතෙන් පස්සේ අපිට ටිකක් පුළුල් කතා බහකට, ඒ කියන්නේ ආචාර්ය ගාමිණී ෆොන්සේකා කියලා කියන්නේ සංකේතයක් කියන තැන ඉඳලම අපිට කතාවට මුල පුරන්න පුළුවන් වෙයි. ආදනීයයි, රමණීයයි, කමනීයයි මේ ආදී වචන රසක් කියන්න පුළුවන්. හැබැයි ළඟ ඉන්න යාළුවෙක්ට නම් තනි වචනකින් කියන්න පුළුවන් ඉසුරු දෙවිඳු උමයන්ගෙන සේපෑහෙන්නයි කියන. ආචාර්ය වික්‍රත්නායකන්ගේ සංගීතය එතරම්ම විචිත්‍රවත්ද කියලා හිතෙනවා. කවුද මේ සංගීතය නිර්මාණය කළේ කියලා වර්තමාන පරම්පරාව සමහරට හිතනවත් ඇති. තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ගේ පද රචනාව. එක ප්‍රශ්නයක් එතන තියෙනවා. ඒ තමයි ඒ ඇහිච්ච සංගීතය සිංහල සංගීතයද දෙමළ සංගීතයද මොකක්ද?
හදවතට තට්ටු කරලා බලන්න මොකක්ද මේ සංගීතය කියලා. ඒක මිනිස්සු විදිහට අපිට දැනුණා නම් මේ සිංහල ප්‍රේක්ෂකයෝ විදිහට සිංහලෙන් කතා කරන ප්‍රේක්ෂකයෝ විදිහට අපිට ඒක දැනුණා නම් ඒ සංගීතයට දෙමළද සිංහලද කියලා ලේබල් එකක් කලවන්න පුළුවන්ද? මං ඔබතුමගේ මූණ බලලා සාත්‍තරයක් කියන්නද? ඒ ඒ ඒ සින්දුව ඇහෙද්දි මෙතන නෙවෙයි නේද හිටියේ? ඔව් මෙතන නෙවෙයි හිටියේ. අවුරුදු 40ක් විතර අතීතෙට ගිහිල්ලා ඒ ලොකේෂන් එකේ හිටියේ. ඇත්තටම ඔව්. හෙලිදරව් කරන්න, ඒ කියන්නේ සීමාවක් නැහැ, මේ ප්‍රශ්නෙට සීමාවක් නැහැ. කොහේද රූපගත කිරීම කළේ මේ සංගීතයත් එක්ක නැවත දැනිච්ච දේවල් සරුංගලයේ අද්දකින්? ඇත්තටම සරුංගලයේ මම හිතන්නේ යාපනේ අපි රූපගත කරේ. ඒකේ තියෙන කොහොම සුන්දර කතන්දර තියෙනවා ඒකේ. එතන ගිහිල්ලා අපිට ගියයින් පස්සේ දැන් එහෙ තිබුණානේ අර කාස්ටිං කුලබේද තියෙනවා. ඉතින් කොහොම හරි එක සීන් එකක් කරන්න තිබුණා අපිට කෝවිල ඉස්සරහා ඇතුලේ යන්නේ කොහොමද? ඒගොල්ලන් කෝවිල ඇතුළට යන්න දෙන්නේ නැහැ. මේ එදා කොහොම හරි අපි ඔක්කොම ලෑස්ති වෙලා එතන කෝවිල ඇතුළට යන්න බැරි හින්දා එළියේ කමක් නැහැ කියලා එළියේ කෝවිල මෙහෙම පෙනිද්දි ඉස්සරහා දාගෙන ෂූට් කරන්න ලෑස්ති වුණා. ඒ කාලේ එහෙ තිබුණා ලොකු නියඟයක්. ඒ කියන්නේ වස්ස නැහැ. අර පොකුණු ඔක්කොම හතර මෙහෙම පැරිලා වතුර නැතුව වේලිච්ච දවස් කාලයක්. ඉතින් දැන් කමක් නැහැ කියලා අපි කට්ටිය ඔක්කොම දැන් ෂූට් කරන්න ලෑස්ති වෙද්දී මේ කැමරා එක ඔක්කොම ලෑස්ති ඕන් කියලා කතා කර කැමරා රෙඩි ආටිස්ට් රෙඩි කියලා ඔක්කොම කතා කරලා ඉවරලා කැමරා ඕන් කියලා ෂූට් කරන්න ලෑස්ති වෙනකොටම හෝගාලා වහින්න පටන් ගත්තා. හරිද? ඊට පස්සේ එතන හිටපු මිනිස්සු ඔක්කොම දැන් මේක නිකන් මිරකල් එකක් වගේනේ. ඉතින් පස්සේ මේගොල්ලෝ ඔක්කොම එන්න කියලා කෝවිල දොරවල් ඇරලා එන්න කියලා ඇතුළට අරගෙන ඔක්කොම කරලා ඊට පස්සේ වුණාද උනේ මිස්ටර් ෆොන්සේකාට තිබුණ සැලකිල්ල දෙයියෝ දුන්න දෙයියෝ ආවා වගේ. හරිද? මුළු කෝවිලම ඇරලා අර සින්දු ඔක්කොම ඇතුළේ තමයි අර සින්දුව ෂූට් කරේ. තමයි ඔව් ඒ සින්දු ඔක්කොම ෂූට් කරේ ඇතුළේ. ඒ එතන ඉන්න මිනිස්සු එතන ඉන්න සෙට් එක ඒ පෝරු ඔක්කොම ඒගොල්ලන් දුන්නා. දීලා එතුමාට සැලකුවේ නිකන් දෙවි කෙනෙක් වගේ. ඒ කියන්නේ වැස්ස නැති වෙලාවේ වැස්ස ගෙනල්ලා දුන්නා වගේ. ඒ වගේ ලොකු භක්තියක් තිබුණා. මෙතන ඉවර වෙනකම්ම පුදුමාකාර සහයෝගයක් දුන්නා මුළු ඔක්කොම. ඒ කියන්නේ සිංහල කට්ටියද කවුද කියලා කිසිම දෙයක් හෙව්වේ නැහැ. කණ්ඩද, වොණ්ඩද, ඉන්නද, වැඩ උනන් මොන හරි ඕනද? යෝග බාලචන්ද්‍රන් හිටියා අපිට එතන. වාමදේවන් ඒගොල්ලන්ගේ සපෝට් එක තිබුණා. ඉතින් කොහොම හරි ඒ ෆිල්ම් එක ඉවර වෙනකම්ම යාපනයේදී පුදුමාකාර සහයෝගයක් දුන්න හැම දෙයකම ඒ මිනිස්සු අර ආච්චි කෙනෙක් ඉන්නවා එකේ. ඒ ආච්චි ඇත්තටම ඒක ආච්චි. එහෙ ඉන්න ආච්චි කෙනෙක්. ඒ වගේ අය ඔක්කොම සහභාගි වුණා මේවට. ඔබ සරුංගලේ සුසිලා නේද? සුසිලා. ඔව්. ඉතින් ඇත්ත අර අපි මම අපිට තිවිච්ච මේවා එක තමයි අන්තිමට අපි දෙමළද සිංහලද කොළඹද මුකුත් ප්‍රශ්නයක් වුන්නේ නැහැ. කොහොම අපි එක වගේ එකහො වෙලා වැඩ කරා. ඉතින් මම හිතනවා අපිට දැන් අවශ්‍යත් ඕක තමයි. ඔව්. අපිට ඒ කතාවටත් මඟ පාද ගන්න පුළුවන්. දැන් ඔය සරුංගලේ චිත්‍රපටයේ පසුබිම් කතාවකුත් ගැන කියනෝනේ මහාචාර්ය සුනිල් ආරේරත්න යන්නේ තිස්සබීසේකරන් රචනා කරපු තිරපිටපතකුත් අරගෙන නිෂ්පාදකතුමා එක්ක ආචාර්ය ගාමිණි ෆොන්සේක මහත්මයා ගාවට ඒ චිත්‍රපටයේ චරිතයකට අඟ ගහන්න. එතෙන්දී ගාමිණි ෆොන්සේක මහත්මයා කියනෝ නෑ මෙහෙම එකක් කරමු කියලා. කොළඹ මල්සාලාව හිමි ඒ කරුණාතිලක මහත්මයා ආවේ වෙනත් කතා කෙටුම් පොතක් අරගෙන මම කිව්වා මේ වගේ මම කරන්නේ නැහැ කියලා. ඒ සරේ කරුණාතිලක මහත්මයා කිව්වා සර්ගේ හිත ගිය මොකක් හරි කතාවක් තියෙනවනේ කියන්න අපි ඒක කරමු කියලා. මම කිව්වා මම කියන්නම් නමුත් ඔයලා කැමති වෙයිද දන්නේ නැහැ කියන්නකෝ. මේ කතාව කියපු ගමන් අර මිනිස්සුක සත්ත පහක් ලාභ නොලැබුණත් කමක් නැහැ මේක කරමු කියලා. ඒ ගරුත්වය එතුමාට සුල්ලාරි රත්නටත් මගේ තාම තියෙනවා. මේක කරමු කියලා කතාව කිව්වට පස්සේ කරුණාතිලක මහත්මයා එදා කිව්වේ මේ අපේ මිනිස්සු හැසිරෙන්න හැටියට නොමැරෙන මිනිස්සුන් වගේ මම මරණය කියන එක දවස ගානේ දකින්න මිනිහෙක් මෙවැනි දෙයක් අපි කරලා තියලා අනාගතය සඳහා හරි අපි සතපහක්වත් ලාභ නොලබා මේක කරලා කොහේ හරි පරිස්සමෙන් තියලා තිබ්බත් මේකෙන් වැඩක් වෙනවා කියලා එදා කියපු දේ ඉතින් අපි කළා සරුංගලේ නැවතත් පණ අරගෙන 60 ගණන්වල ලියවෙච්ච දේ. ඒකට විශාල රුකුලක් දුන්නා ධර්මසිරි ගමගේ මහත්මයාත් යෝගා බාලචන්ද්‍රන් ලංකා ගුවන් විදුලි සේවයේ වැඩ කරපු.
මේකේ නඩරාජා කියන චරිතය ගාමිණි ෆොන්සේකා මහත්මයා පණ දෙන චරිතය ඔහු කොළඹදී ජාතිවාදය පිළිකෙව් කරනවා හැබැයි යාපනයේදී කුලවාදය හුවා දක්වනවා ජාතිවාදය හෙලා දකිනවා කුලවාදය හුවා දක්වනවා මෙන්න මේ වගේ අර සංකීර්ණ මනෝභාවයන් හරි කදිමට පෙන්නුම් කරනවා නේද අරුණකුරත් මහත්මයා මේ කියන්නේ චරිතයක තියෙන විඝටනය කොහොමද මේ මතු කරන්නේ මේ මේ ධාරිතාව කැපැසිටි එක අපිට මේ ඔස්සේ කතා කරන්න පුළුවන් නේද එතුමගේ ඔව් ද සරුංගලේ චිත්‍රපටයේ ඒක තියෙන එකක් තමයි මේ කියන්නේ එක මිනිහෙක් ඇතුලේ හැම වෙලාවෙම තියෙනවනේ එහෙම අංග ලක්ෂණ කිහිපයක් දැන් ඔහුට ඔහුගේ යාපන සමාජය වෙනස් කරන්න බෑ ඒතකොට යාපන සමාජය තුළ ඔහු ජීවත් වෙන්නේ කුලවන්ත පුද්ගලයෙක් හැටියට ඒක යාපනයේ සංස්කෘතියේ කොටසක් ඒක මේ එතකොට මේ නඩරාජා එහෙ ජීවත් වෙන්නේ ඒක. හැබැයි ඔහු පොදුවේ අර ජාතිවාදියෙක් නෙවෙයි. සහ ඔහුට කොළඹ ආවම ඔහු සාමාන්‍ය මිනිස්සෙක් බවට පරිවර්තනය. කොළඹදී ඒක දැනෙන්නේ නැහැ. කොළඹ මිනිස්සු අතර එහෙම හැඟීමක් නැහැ. ඔන්න එක එක යම් තලයක යනවා. ඒකෙදී මතුවෙන්නේ යම් අවස්ථාවක ජාතිවාදයේ පමණයි. නමුත් ඊට වඩා බරපතල විදිහට තමන්ගේම කොටසක් ඇතුළේ ඒක දැනනවා. මෙන්න මේ ස්වභාවය ඒක දැන් ඒ යටතේ තමයි ඔහුට තමන්ගේ නැගණිය විවාහ කර දෙන්න බැරි. හැබැයි ඔහු කැමති සිංහල තරුණයෙක් විවාහ කරගන්න. මේක ඇත්තරම යාපනයේ ගැන දන්න යාපනයේ ඒ එදා සමාජය ගැන දන්න බොහෝ දෙනා මේ අද්දුටු දෙයක් මේ ඔය ඔය කතන්දරය මම දන්නේ වර්තමානයේදී පහු ගිය අවුරුදු ගාන තුල මේක කොයිතරම් කර වෙනස් වුණාද කියලා ලෝකෙ නමුත් මම පෞද්ගලිකව දන්නවා යාපනයේ ඇත්ත කතන්දරය යටදී වුණේ එහෙම එකක් ඔන් සිංහල කෙනෙකුට ඉතා ඉහලින් සැලකුවා තමන්ගේට සැලකුවේ නැහැ ඒ ප්‍රශ්න තමයි පස්සේ කාලේ වෙන විදිහකට වර්ධනය වෙන්නේ. ඒක එක වෙනම මතයක්. නමුත් මේක ඉතාම සියුම් විදිහට අල්ල ගන්නවා මේ චිත්‍රපටය ඇතුළේ. නැත්තම් වෙන කතාවකදී නම් මේක කෙලීම ඍජුවම මේ වර්ගික අරගලයට මේ චිත්‍රපටය ගේන්න තිබුණා. හැබැයි එහෙම ගේන්නේ නැහැ සිනමා කරුවා තිරනාටක රචකයා හරහා. ඔහු ගේන්නේ යන්නේ මේ චරිතය ඇතුළේම ඒක කියන්නේ ඉතාම පැහැදිලිවම යාපනයේ සමාජය මං හිතන්නේ දැන් යාපනය ගැන හද යාපනයේම සිනමා කරුවෝ කීප දෙනෙක් ඉන්නවා චිත්‍රපටය හදපුවා තව චිත්‍රපට කීප දෙනෙක් මොකද මේ කිසිම චිත්‍රපටයක ඒ තරම් දැනෙන විදියට මිනිසුන්ගේ මේ හිතට දැනෙන විදිය කිසිම කෙනෙකුට ඔය පොයින්ට් එක අල්ල ගන්න බැරුණා දැන් මේක මේ කතාවක චරිතය සහ ගොඩනැගීම ඒ ඔහුගේ හැම චිත්‍රපටයකම තියෙනවා මං කියන්නේ අර තාම ජනප්‍රිය චිත්‍රපටයක් තියෙනවා වැලිකතර චිත්‍රපටය මම උදාහරණයක් ගන්න කැමතියි මේ වෙලාවේ වැලිකතර චිත්‍රපටයේ තිරනාටකය මට කියෙව්වම හිතුනේ ඉස්සෙල්ලාම මේ මෑතක මේක මට කියවන්න ලැබුණා මට හිතුනේ මේක බාරගත්තේ ඇයි කියන එක මොකද මේ චරිතය ඇතුළ මේ චරිතය කඩන් වැටෙන චරිතයක් ඔහු සිනමාවේ හීරෝ ඔහු කොහොමද මේ රිස්ක් එක මේ අභියෝගය ගන්න මේ චරිතය ඇතුළේ ඇයි ඒක තෝරාගන්නේ එතකොට මේ චරිතය නමුත් ඊළඟට චරිතය තුළ රංගපාන්න තිරනාටක ඇතුළේ දෙයක් නැහැ. තිරනාටක ඇතුළේ දෙබස් ඔහුට නැහැ. තිරනාටක ඇතුළේ හැසිරෙන්න දේවල් නැහැ. එතකොට මේ සියලු දේවල් තියෙන්නේ තමන්ගේ අභිමානය කඩාගෙන වැටෙන මිනිස්සේ. හැබැයි යම් පෞරුෂයක්. ඒක හදන්න ඕනේ නළුවා. ඒක අධ්‍යක්ෂකවරුන්ට කියන්න පුළුවන් මේක කියලා. නමුත් නළුවා තමයි හදන්න ඕනේ. මේ මා හිතන්නේ ලංකාවේ වැලිකතර එක පැත්තෙන් ජෝබ් එකක් කරන දෙවන්ත පුද්ගලයා ගොඩනගෙනවා. ඒ චරිතය හරහා. එතකොට මේ චරිතය හැම චරිතයක් නෙමෙයි වික්‍රමරන්දිනිය කියන වික්‍රමරන්දිනිය බලෙන් ඇවිල්ලා මේ පහළට ඇදගෙන වැටිගෙන යන්න ඕනේ. චිත්‍රපටයේ ඔහු අර චරිතය මතු කරනවා. වික්‍රම ඉස්සර අසරණ වෙන ගමන් ගෞරි මුදල් ඉස්සර අසරණ ගමන් තමන්ගේ චරිතය ගොඩනගනවා. ඒක තිරනාටකයක නෙමෙයි තියෙන්නේ. ඕ නළුවාගේ අතේ. මෙන්න මේක තමයි හැම වෙලාවෙම ඔහුගේ චරිතය. දැන් උදාහරණයක් ඇරෙයි දැන් අර ගම්පෙරළෙත් මම මුතක් කරපින්ද කැමති. ආයෙ කියන්නේ තමන්ගේ දරුවා මැරිච්ච වෙලාව ඔහුගේ තිබිච්ච මූණ ඇතිවිච්ච හැසිරීම සමීප රූපය හැරෙනකොට වම් පැත්තට මේ එක එක චරිත එකින් එක අරගන්න ඊළඟට නිධානයේ චිත්‍රපටය ගන්න ඊටත් වඩා අපි නොදන්න බොහොම සුන්දර චරිත ගන්න දැන් මම කැමති මිනිසුන් අතර මිනිසෙක් වගේ චිත්‍රපටයේ වීණක් අත්තක ප්‍රේමජවනිකා කරනකොට එහෙම නැත්නම් එදත් සූර්යා එදත් සූර්යා චිත්‍රපටයේ මේ සුදුපාට මීදුම් ගලාලා සින්දුව කියනකොට අපේ නිලරජන මාලි ෆොන්සේකා මහත්මගේ මේ කම්මුල් වලට දෙන පුංචි හාදුව සමීප රූපේ මේක තිරන කිසිම අධ්‍යක්ෂකවරු කොහොම නළුවෙක් දන්න ඒක කොච්චර පැහැදිලිවද අපිට ප්‍රේම කරන්න හිතනවා අපි ප්‍රේමන්තය බවට පරිවර්තනය වෙනවා මේක තමයි ඔහුගේ චිත්‍රපටය ඇතුලේ තියෙන්නේ මා අහලා තියෙන විදිහට ගාමිණී ෆොන්සේකා මහත්මයා දන නැමුවා නම් කවුරු හරි ඉස්සරහා ඒ අරසෙන් අහුබුදු සූරින් ඉදිරියේ පමනයි කියලා
එහෙම අහලා තියෙනවා අපි දන්න. ඔව් අරිසෙන් අහබුදු මහත්මයා ඊට පස්සේ දිවංගත මහාචාර්ය විනී විතාරණ මහත්මයා ඊළඟට අපේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෝපර් හේව මහත්මයාගේ තාත්තා ඒ සාන්ත තෝමස් විද්‍යාලයේ උගන්නපු ගුරුවරු. දැන් ඔබ කිව්වනේ මේ විශේෂයෙන්ම ඒ ඒ කවිකම පිළිබඳව මේ කවි ගනුදෙනු කළා කියලා අරිසෙන් අහබුදු සූරීන් එක්ක. දැන් දමිළ දෙමළ භාෂාව ඉතා හොඳින් කතා කළා, සිංහල භාෂාව ඉතාම හොඳින්, ඒ කියන්නේ හෙළ භාෂාවෙන් කතා කිරීමේ හැකියාව තිබුණා. ඔය අරිසෙන් අහබුදු සූරීන්ට එතුමා කතා කරන්නේ සර් කියන වචනෙට සුරුවනි කියන වචන කියලානේ. එතකොට ඊළඟ ගීතයට යන්න කලින් දැන් ඔය ගාමිණී ගීමිණී කියන පොතේ මා උපුටා ගත්තේ මයි සන් කියන පැදිපෙළ. ඒක මා දන්නේ මේ ඔබටද මේ ඔබට කියන්නේ. හැබැයි මේ ලෝකේ සියලුම පුතුන්ට කියන කතාවක්. Be a man my son, in your little world there is endless joy and comfort. මේ සිඟිති ලෝකේ පුතුනි ඔබට අමොද සුවය තියෙනවා මේ සිඟිති ලෝක ඇතුළේ. ඒක සම්පූර්ණයෙන්ම කියවන්න ඉඩ නැහැනේ. හැබැයි මං එනවා අන්තිම පැදියට. You are the hope of two nations and in being so you have made them into one. ඔබ ජනවර්ග දෙකක එකතුවක්. හැබැයි ඔබට මේ ජාත් ජනවර්ග දෙක එකට එකතු කරන්න පුළුවන්. If they are other like you, the world will be කියලා තිත්පෙලක් තියෙනවා. එහෙමනොත් ලෝකය කොයිතැනකට යයිද? මේකත් එක්කම අපි සූදානම් අතීත දිවියට පිවිසෙන්න. අතීත දිවියේ මතක සැමරුම් තව ගොඩක් නැවත වතාවක් ස්මරණය කරන්න පුළුවන්. අපි ඊට පෙර අතුව මේ ගීතය රස විඳිමු. Hello.
ඇයි අපි මේ එක රටක ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට චිත්‍රපටි හදන්න හිතුවේ නැත්තේ? ඔව් නෑ, මං හිතන්නේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට චිත්‍රපට හැදුණා. දැන් මම දන්න තරමින් ගාමිණි ෆොන්සේකා කියන යාපනයේ උතුරේ ජනප්‍රියම සිංහල නළුව. මොකද ඔහුගේ බොහෝ චිත්‍රපටි යාපනයේ ප්‍රදර්ශනය කළා. ඒවත් අතිවිශාල ජන සංඛ්‍යාවක් ඉන්නේ. මට මතකයි මං හරි කැමති මෙල්ල මතක් කරන්නේ, මට එකවතාවක් හරි ලස්සන ලිපියක් කියවන්න ලැබුණා 2009 යුද්ධ ඉවරන වෙලාවේ. විශ්‍රාමගේ හමුදා සෙබලෙක් ලියපු ලිපියක්, මන්නාරම පැත්තේ සිනමාහලක කවුද රජා වෙන්නපු විදියක්. ඒ කියන්නේ අර හැන්දෑවේ කෝච්චි යනකොට මේ බෝඩ් එක ගහලා තියෙනවා සිනමා ශාලාව ගාව. ඊට පස්සේ කෝච්චියෙන් පැනලේ වතුර කෝච්චි කියලා ඉස්සර කෝච්චියක් ගිහලා තියෙනවා 12:45 තලේ මන්නාරමට. මේකෙන් පැනලා ඔහු ඒ කියන්නේ හවස නිවාඩු ඉවරලා යන තුන් දෙනෙක් යුද්ධෙට කලින් ඔවුන් ගිහිල්ලා මේ චිත්‍රපටිය නරඹනවා. චිත්‍රපටිය බලන්න යනකොට මේගොල්ලන් හිතුවේ නෑ මේ දෙමළ පළාතේ මේ සිංහල චිත්‍රපටිය පෙන්නයි කියලා. කවුද රජා තියෙන හින්දා බැස්සේ. හැබැයි ටිකක් වෙලා යනකොට මේ අතිවිශාල දෙමළ සංඛ්‍යාවක් ආවා. ඇවිල්ලා මේ ගාමිණි ෆොන්සේකා තිරේ දකින්නකොටම විසිල් ගහන්න පටන් ගත්තා කියලා. ඒ වගේම තමයි ගාමිණි ෆොන්සේකා මට මහත්මයාට කියලා තියෙනවා. ඔහොම හොඳද කියන චිත්‍රපටයේ සෙල්වරත්නම් කියන ජනප්‍රිය අධ්‍යක්ෂකවරයා කරන්නට කලින් එක සිද්ධ වෙන්නේ. ඊට කලින් ඔවුන් දෙදෙනා යනවා මේ ආරාධනාවකට සැෆයර් සිනමා හලේ පෙන්නපු MGR ගේ චිත්‍රපටයක් නමයි. මෙතනදී අපේ ප්‍රේක්ෂකයෝ MGR ට විසිල් ගහනවා. එතකොට සෙල්වරත්නම් කියනවා, ගාමිණි මේ ඉන්දියන් කාරයට ගහන විසිල් එක වැඩලන්නේ නැහැ, මේක අපි ගස්ස ගන්න ඕනේ අපේ එකට කියලා තමයිලු. ඔහොම හොඳ දහද. ඒ සිනමාකරු චිත්‍රපටිය හැදුවේ එහෙම බෙදලා නෙවෙයි. හැබැයි අපි යම් කාලෙක මේක බෙදලා ඒ පැත්තට පෙන්වන්නේ නැතුව ඉන්නවා, අපි පෙන්වන්නේ නැහැ කියලා හිතන් ඉන්නවා. සහ අනිත් එක ලාංකික දෙමළ සිනමා ව්‍යාපාරය ගොඩනගන්න අසීරුයි. මොකද වෙළඳපොළ පුංචි. මොකද සිනමාව කියන්නේ ඇත්තටම ලොකු ව්‍යාපාරයක්. එකට දැවැන්ත මුදලක් ආයෝජනය වෙනවා. එක කාලෙක සමහර චිත්‍රපටි දුණා ඉන්දියාවත් ලංකාවත් හවුල් වෙලා කරපු ඔය පයිලට් ප්‍රේම්නාත් වගේ චිත්‍රපටි, නැංගුරම් වගේ චිත්‍රපටි, තව රතතිනන් රත්තමේ නීලකඩලි නෝරත්තිලි වගේ චිත්‍රපටි ආවා. ඉලියා කියලා චිත්‍රපටයක් තිබුණා, මං හිතන්නේ මේ පෙන්වන්න හම්බුන්නේ නැහැ. ගාමිණි ෆොන්සේකා මහත්මයා ප්‍රධාන චරිතයේ රඟපාපු. අනික එක අපි මේ රටටම පොදු වෙච්ච ජනප්‍රිය සිනමා හිමින්සරේ අයින් කරානේ මේකට. එක කාලයක් යනකොට විශේෂයෙන් 70න් පස්සේ බොහෝ විචාරකයන් සහ මතවාද ගොඩනැගුවා මේ චිත්‍රපටි සම්බන්ධයෙන්. අපි නරකක් දැක්කා. දැකලා අර දකුණු ඉන්දියානු සිනමාවම තමයි ඊට පස්සේ අර පැත්තට ගියේ. හැබැයි අමතක කරන්න එපා, මේ දේශීය චිත්‍රපටි එක කාලයක යාපනයේ මඩකලපුව මේ හැම පැත්තම පෙන්වුවා. ඔව්, ඔබ හැබැයි මතක තියාගන්න, බලෙන් චිත්‍රපටි පෙන්වන්න බෑ. මිනිස්සු තමයි ප්‍රේක්ෂක තමයි ඉල්ලන්නේ. ඒ ප්‍රේක්ෂක එදා ඒ චිත්‍රපටි වලට හිටියා. කවර හෝ හේතුවක් හින්දා අපි මේක දැනගදී වෙන් වෙනවා. වෙන්නුනාට පස්සේ ඒ වෙන්නුනාට පස්සේ නැවත චිත්‍රපටි පෙන්වන්න පටන් ගත්තේ නෑ. හැබැයි මේ තියෙන වැඩි හරිය චිත්‍රපටි නම් එහෙම ගිහලා පෙන්වන්නත් බෑ. ඒක තියන්න ඕනේ. මේ මොකද මෙහෙ පෙන්වන්නත් බැරුව කොහොමද එහෙ පෙන්වන්නේ? ඒක වෙනම දෙයක්. හැබැයි අපිට එහෙම සිනමාවක් තිබුණා. ඒ ප්‍රේක්ෂකයෝ අදටත් බලන්න, ඔබ කොළඹ නගරේ දකුණු ඉන්දියානු චිත්‍රපටි පෙන්වන සිනමා ශාලාවල ඉන්නේ දෙමළ ප්‍රේක්ෂකයෝ නෙමෙයි, සිංහල ප්‍රේක්ෂකයෝ මාත් ඇතුළු. හරි. ඒ වගේම තමයි යාපනයේ හදිස්සියවත් මං හිතනවා ඔය බොහෝ වෙලාවට යාපනයේ සිනමා උළෙල වගේ තමයි සිංහල චිත්‍රපටය බලන අතිවිශාල සෙනඟක් ඉන්නවා. ඒක ලොකු වාණිජ මට්ටමින් නොවෙන්න පුළුවන් මෑතකදී. හැබැයි අපිට ඒ ජනප්‍රිය සිනමාව නැවත ගොඩනගෙනවා නම් ඒක කොයි විදිහට ගොඩනගෙන දන්නේ ගමිට් ෆොන්සේකා මහත්මයා ඉන්නවා චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ. ඒ නිසා මට වඩා ඒක වගකීමක් තියෙනවා. හැබැයි ඒ ජනප්‍රිය සිනමාව තිබුණා නම් ඒ ජනප්‍රිය සිනමාවට අපහාස නොකරා නම් මීට වඩා තනක් තිබෙන තුන. අනිත් එක අපේ සිංහල ජනප්‍රිය සිනමාව ගොඩනැගූ පසු කාලීන සහ මං කියද දැන් මොකද මුල් කාලේ අපිට හිටියේ ඉන්දියානු අධ්‍යක්ෂකවරු. ඊට පස්සේ පසු කාලීන හිටපු අධ්‍යක්ෂකවරු කීප දෙනෙක්ම හිටියා. සිංහල නොවන ලෙනින් මොරායස්, සෙල්වරත්න වගේ අධ්‍යක්ෂකවරු. ඔවුන් හදපු ජනප්‍රිය චිත්‍රපටි නරඹන්නට අපිට භාෂා මේ ජාතිවාදයක් තිබුණේ නැහැ. කිඳුළු පලංගන කකක් නැති
රජ කරවන්නට පුතකු නැති අතීතයක් මිස හෙටක් නැති මිහි පිටින් අඟලක් නොවැටි චිත්‍රපට හරි හොඳ චිත්‍රපට හැදුවතින් දමල සිංහල කියලා නැතුව මට මතකයි සුරාසුර කියන ටෙලි නාට්‍ය මම කෙරපුවා ඒක සිංහල මිනිස්සු විතරක් නෙමෙයි දමල මිනිස්සුත් බැලුවා ඒක ඒකට හරි ආදරය කරා මොකද ඒ චරිතයට ආදරය කරා ඉතින් ඒ වගේ හොඳ කතාවල් තියෙනවා නම් හොඳ චිත්‍රපටද ඒකට මම ශාමිලාවේ නිදේරාම් කියලා මෑතකදී කරපු දමල චිත්‍රපටය මට හිතාගන්න බැරි තරම් මට අදාහගන්න බැරි වුණා ඇත්තටම මේ දමල ඔඩියන්ස් එක මටත් ඉන්නවද කියලා. මොකද ඒ චිත්‍රපටය පෙන්නලා මම කියන්නේ බොහොම මෑත කාලයක ඇච්චර අවුරුදු ගානක් නෙමෙයි. කැපිටල් එකේ ඒ ෆිල්ම් එක පෙන්නලා ප්‍රීමියර් එකට ගිහිලා බහිනකොට මිනිස්සු ඔක්කොම කෑ ගහගෙන එළියට වෙලා බලාගෙන ඉන්න ශාමිලා. ඉතින් ඒ වගේ මේවා එකක් වෙනවා කියන්නේ ඉතින් ඇත්තටම දෙමළ සිංහල කියලා නෙමෙයි. අපිට ඒ වගේ චිත්‍රපට තාමත් කරන්න පුළුවන්. ඔව්. දැන් සරුංගලේ සංකල්පයේ දෙද්දිම ගාමිණි ෆොන්සේක මහත්මයාට එහෙම අදහසක් තිබුණා නේද? ඇත්තටම ඉතින් එයා කොහොමත් මම හිතන්නේ අපිට මමත් කියනවා බය නැතුව අපිට සිනමාව ගෙනාවේ දමලි හට්ටි. ඒක නෑ කියන්න බෑ. මොකද විජය ස්ටුඩියෝ එක මිස්ටර් ගුණරත්න මිස්ටර් නායක පේජ් ඔය ඔක්කොමලා ඒ ඔක්කොමලා දමලි කට්ටිය. මේ ලංකාවට සිනමාව ගෙනාවේ ඒගොල්ලෝ. ඉතින් ඒගොල්ලන්ගේ ස්ටුඩියෝස් වල තමයි අපේ අම්මලා මම අපි ඔක්කොම හැදුනේ එතනින්. ඉතින් අපිට ඒක නැහැ කියන්න බෑ. ඉතින් ඒක අපි ඇත්තටම අපි එයාලව නැති කරපු සාපේ තමයි අද අපි ගෙවන්නේ. මම බය නැතුව කතා කරලා කියන්නේ. මොකද අපිවම ගිනි තියාගත්තා. දැන් මට ඇත්තටම අද හරි වේදනාවක් එනවා. මොකද මිස්ටර් ගුණරත්නම් කියන්නේ අපිට තාත්තා කෙනෙක් වගේ. එච්චර අපිට ආදරේ සිංහල මිනිසුන්ටම තමයි ආදරේ කරේ. සිංහල අයටම තමයි චිත්‍රපට කරේ. සිංහල නළු නිළියෝ තමයි බිහි කරේ. හරිද? ඒක අපි නෑ කියන්න බෑ කිසිම කෙනෙකුට. ඒතර මිස්ටර් නායගම් කියන්නේ මම බබා කාලේ පළවෙනි චිත්‍රපටය අහංකාර චිත්‍රපටයේ මම බබා. චූටි බබා අපේ අම්ම ඇක්කනේ. ඒතර මාස ගානයිනේ. මාස ගාන. ඒතර ඒ වගේ අය සිනමාවට පස්සේ කාලෙක චිත්‍රපටයක් හදන්න හදලා මාත් එක්කම මට කිව්වා මගේ බේබි ආටිස් කියලා. ඒගොල්ලෝ තව ෆිල්ම් එකක් කරන්න හැදුවා මායා මන්දිරේ කියලා. ඒ මාස අපරාධ නැති වුණා. ඒ වගේ ඉතින් මම හිතන්නේ අපිට දෙමළ සිංහල කියලා මෙතන ප්‍රශ්නයක් මෙතන ඇති කරගන්න ඕම නෑ. අපි සිංහල කියන්න බෑ. මම අදත් කියනවා ඒක සිංහල කියලා අපි තනියෙන් කියන්න බෑ අපි සිංහල නෙමෙයි ඔක්කොම කරවම වෙච්ච දැන් ඒ සංස්කෘතික සම්මිශ්‍රණය ඒ විවිධත්වයම තමයි විචිත්‍රත්වයට බාටපත් වෙන දැන් කලින් වතාවේ අපි යහෝනේ මේ අර මේ අගාධ සාගරයේ සින්දු ඇහුවා දිවරෝචිත්‍රපටය කොයි චිත්‍රපටිය නෑ ඉතින් මගේ ඒක වැඩි වුණා ඒ අපි පොඩි කාලේ ඒතකොට මගේ පළවෙනි චිත්‍රපටිය අප්සරා
හරිද? ඒ චිත්‍රපටය තිබුණේ විජේ ස්ටුඩියෝ එකේ. ඒක ගිනි තිබ්බ කියන්නේ මාවත් ගිනි තිබ්බ තමයි. හරිද? ඒ චිත්‍රපටය නෑ. දැන් මට මොකක් හරි වැඩක් කරන්නවත් අපි ලෑස්ති වෙලා හිටියා. මගේ පළවෙනි චිත්‍රපටය නෑ. ඉතින් මොකද්ද වුනේ? අපිවම නැති කරගත්ත. කවුද ගිනි තිබ්බේ? අපිමයි. අපේ සිංහල කියලා මහලුකොට වැඩ කරේ හම්බ කරන් කෑවේ ඔක්කොම කරේ එතන. ඒක ගිනි තිබ්බා කියන්නේ ඉතින් සිනමාවක් නෑ දැන්. මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ විජේ චිත්‍රාගාරය ඇතුළතදී චිත්‍රපටි නැති වුණා කියලා. ඒකට හේතුව තමයි ඒ අවදී මේ රටේ චිත්‍රපට ප්‍රදර්ශන පිළිබඳ සම්පූර්ණ ඒකාධිකාරය තිබුණේ චිත්‍රපට සංස්ථාවේ. ඒකට ගබඩා දෙකක් තිබුණා, එකක් චිත්‍රපට සංස්ථාවේ, අනිත් එක ගොඩගම ගොඩනැගිල්ල කියලා තිබුණා මේ ගාලුපාරේ කොල්ලුපිටියේ. මේක තමයි ගබඩාව තිබුණේ. මෙහෙන් තමයි චිත්‍රපටි බෙදා හැරි. විජේ චිත්‍රාගාරයේ වෙනුවට තියෙන්නේ නැති චිත්‍රපට පිටපත් කිහිපයක්. හැබැයි අනික් වැඩි පිටපත් තිබුණේ මොකද හැම වෙලාවෙම විනක්ක. එතකොට සංස්ථාවෙන් තමයි චිත්‍රපට බෙදා හැරියේ. මම පෞද්ගලික විශ්වාස කරනවා වැඩි හරියක් චිත්‍රපටි අතුරුදහන් වුණේ ඒ ගබඩාවෙන් කියලා. මොකද ඊට පස්සේ සිනමා ශාලාවලට දෙවෙනි වතාවට ප්‍රදර්ශනයට මොකද මම දැකලා තියෙනවා. ඊට පස්සේ සංදේශේ නාරායම්පල තිබුණා මොන්ටෝ කියලා සිනමාහලක් නමක් කියන. ඊළඟ තව සිනමා ශාලා රාශියක් තිබුණා. මේ චිත්‍රපටිවල අරම්බලන්න පරණ කාලේ පස්සේ කාලේ පත්තරවල දැන්නේ 83න් පස්සේ මේ සිනමා ශාලාවල මේ චිත්‍රපටි පෙන්වලා තියෙනවා. මොකද මම නරඹලා තියෙනවා. හැබැයි ඒ චිත්‍රපටි ආපු සංස්ථා ගබඩාවට ගියාද කියන එක ප්‍රසිද්ධ වෙලා බලන්න. ඒකත් වුණා. ඒකත් වුණා. එතකොට දැන් චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයෙක් විදිහට ඉන්න නිසා ඕන්නම් නිහඬ වෙන්නත් පුළුවන්. හැබැයි නිහඬ වෙヒියොත් කියන්නේ මේ සියල්ල පිළිගත්ත කියලා තේනවා. එහෙම නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලයේ තනතුර පොඩ්ඩක් පැත්තකින් තියලා මම සිනමාවට සම්බන්ධ කෙනෙක් හැටියට මම කතා කරන්නම්. මේ කියන කතාවල් ගොඩක් ඒවා නිවැරදි මේ එහෙම දේවල් වෙලා තියෙනවා. මොකද මම චිත්‍රපට සංස්ථාවට සම්බන්ධ වෙන්නේ චිත්‍රපට සංරක්ෂණයේ කටයුතු වලට මේ උදව් කරන්න මම ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ. ඉතින් ඒ පැත්තට තමයි මම වැඩිපුරම මේ වෙන්න මේ වැඩ කරන්න මම උදව් කරන්න තමයි මම එතනට සම්බන්ධ වුණේ. අධ්‍යක්ෂක මණ්ඩලෙ මාපත් වුණා මේ ක්ෂේත්‍රය අයගේ ඉල්ලීමක් උඩ. නමුත් සංස්ථාවෙන් වෙලා තියෙන වැරදි මොන හරි තියෙනවා නම් මට ඒක නැහැ කියන්න බෑ. මොකද මේ මටත් ඕනේ අදට වඩා හොඳ සිනමාවක් සිනමා කර්මාන්තයක් මේ රටේ බිහි වෙනවා දකින්න. ඒක නිසා අපිට බොරුවට හංගලා වැරදි එකට හරි කියන්න අපි මේ සරසෙන්න හොඳ නැහැ. මොකද ඇත්තටම ඒ අඩුපාඩු වෙලා තිනවා. දේශපාලනය නිසා විශාල විදිහට මේ හානි සිද්ධ වෙලා තිනවා චිත්‍රපට කර්මාන්තයට. දේශපාලනය මේකට ඇතුළට ඇවිල්ලා නිසා අර ඉස්සල්ල කිව්වා වගේ මේක ද්‍රවිඩ නිෂ්පාදකවරු කරපු වැඩවත් අපිට ආරක්ෂා කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් එහෙම තිබුණා නම් වටිනකම තියෙන්නේ දැන් ඔය සාරංගල වගේ අලුත් પરම්පරාවට උනත් මේ රංගනයේ කියන එක හදාරද්දී අතීත නිදර්ශන ගන්න තිබුණා. දැන් අර කලිග්ග වගේ දීවරයෝ කෝපිටපතක් හොයාගන්න බෑ. මෙහෙම නාමාවලියක් ඇති. කොහොමුණත් අපට දවසක හඳපානවා කියන හිතවිල්ලෙන් මේ මොහොතෙත් අපි ඉන්නවා සාරංගෙන්න ගයන්න.
රසාංගයත් අපි තෝරගත්තේ රන්මුතු දුව චිත්‍රපටයෙන්. දැන් රන්මුතු දුව චිත්‍රපටයේ සංගීතයේ ආචාර අමරදේවයන්, දැන් ඒ ගීතයේදී අපිට ඇහෙන්නේ අර මෂායක, ඒ කියන්නේ මොරටුව පැත්තේ බයිලාවල ඇහෙන මෂායක ඇහෙන්නේ ආචාර අමරදේවයන්ගේ සංගීතේ, මානවසිංහ මහත්මයාගේ සංගීත පද රචනාව, ඊළඟට නාරද දිසාසේකර සූරීන් ගයන්නේ. දැන් මේ චිත්‍රපටයේදී රන්මුතු දුව චිත්‍රපටය වර්ණ චිත්‍රපටයක්, මුහුද යටරූගත කිරීම තියෙනවා. ඊට පස්සේ අර ගාමිණී ෆොන්සේක මහත්මයාගේ අර ජව සම්පන්න, ඒ කියන්නේ ෆයිට් එක වුණත්, ඒ ගැටුම මල්ලව පොරේ වුණත් අපිට බලන්න පුළුවන් සහ අපිට සමීප විදිහට තියෙන්නේ. ඊළඟට ඔය පාරමිතා බල පූජිත පූරිත කියන ගීතය, මේ සියලු ජනප්‍රියත්ව ලක්ෂණ සහිත, හැබැයි ප්‍රේක්ෂකයා වැළඳගත්ත සහ අගය කරන්න පුළුවන් නිර්මාණයක් වුණා. දැන් ඒකේ තබ්ලා වාදනය, මනෝජ් පිරිස් විශාරද තබ්ලා වාදන ශිල්පියා අද අපිට මේ වාදනය කරලා පෙන්වුවා. ඒකේ තබ්ලා වාදන ඉතා ඉහළයි. ඔය මනෝජ්ජය මං හිතන්නේ 1989 අවුරුද්දේ ගාමිණී ෆොන්සේක මහත්මයාගේ උපන්දිනේ තිබිච්ච සාජ්ජෙට සංගීතය සපයන්න ගිහිල්ලා තියෙනවා. එහෙමත් අපිට ආරංචින. දැන් ඔය තබ්ලා ගානම කිව්වෙන් පස්සේ තමිත් ෆොන්සේක මහත්මයා, මං අහලා තියෙනවා මේ ගාමිණී ෆොන්සේක මහත්මයාට නිකන් තබ්ලාව නැතුව තබ්ලා ගහන්න පුළුවන්කම තිබුණා කියලා. ඔව් පුළුවන්කමක් තිබුණා. ඔව් ඒ වගේම තමයි. ඕනේ කොහොමද ඕනේ මේ සාමාන්‍ය පියානෝ එක එහෙම හොඳට ප්ලේ කරනවා, මේ ඉගෙන ගන්න නෙමෙයි, නමුත් කනර මේ පුරුද්ද තියෙන නිසා. ඒ වගේ මේ ඉස්කෝලේ ඉන්නකොටත් මම හිතන්නේ ඒ කරපු දේ තමයි මේ තබ්ලා. ඒ කියන්නේ මේ අතේ ඇඟිලි පටලවන් ඉඳලා ඒක නිකන් අහසට, ඔබතුමිය දන්නවා මම. ඔව් එහෙම ඒකේ කරන්නේ තමයි. එතුමාට මං හිතන්නේ මියුසික් සංගීත කියන එක නිකන් පිටලා තියෙනවා, නිකම්ම ඉගෙනගෙන නෙමෙයි. ඕගන් එක ගහලා ගායනා කරන්නත් දෙපාරක් සින්දු දෙකක් රෙකෝඩ් කරලා තිබිලා තියෙනවා. මේ එකෙන් එක එක සින්දුව අපිට තාම හොයාගන්න පුළුවන්. දස්කොන් චිත්‍රපටියට මේ රුක්මණි දේවියන් එක ගායනා කරලා තියෙන ඒ අකුරු කලේ කුමටද නුවණ මදගුරු කියලා, එහෙම තමයි ගායනා ඒ ගීතය නේද? ඔව්. නමුත් ඒක අපිට හොයාගන්න බැරි වුණා රෙකෝඩින් එක තාම. ආයි ක්‍රිස්ටල් එනාඩ් පෙරේරා මහත්මයාත් එක්ක මේ ගීතයක් පරිගත කරලා තියෙනවා තරුණ කාලේ. මෙතන සරසවි මොකක් හරි අර ඒ කාලේ ෆෙස්ටිවල්ස් වලට නූටන් එකත් සින්දුවක් කිව්වා තාත්තා. නූටන් එක ෂෝ එකේ සින්දුවක් කිව්වා. නූටන් මට හොඳට මතකයි.
නොදන්න එක සින්දුවක් කිව්වා හින්දි සින්දුවක් කිව්වා මොකද්ද කියලා මට හරියට මතක නැහැ. ඒක ඒක අපි නොදන්න හදගත්ත කරුණක්. සියපත් පොකුරෙන් අනාවරණය කරන කරුණක් එක්ස්ක්ලූසිව් කියලා අපිට ඕනනම් දාන්න පුළුවන්. ඇත්තටම ඇත්තටම ඔව්. මට හොඳට මතකයි අපිත් පොඩි නූතන්ලාම ලංකාවට සරසවිවල ගේනවනේ එක එකන අව 77 අන්න හරි ක්‍රිකට් මැච් ගහවුවා. ඒ ඔක්කොමත් එක සින්දුවක් කිව්වා ඒ දවසේ නූතන් එක සින්දුවක් කිව්වා මට මතකයි හොඳටම. අර අර මේ මේ පරසතුමල් චිත්‍රපටයේ බොනි මහත්තයා කියනවනේ මේ කවියකටයි වයින් වීදුරුවකටයි කෙල්ලෙකුගේ රතුපාට තොල්පොටකටයි බෙල්ල වුණත් දෙන්න පුළුවන් මිනිහෙක් මේ බොනි කියලා. එහෙම ගත්තම මේ ආචාර්ය ගාමිණී ෆොන්සේකා කියන කෙනා අපි දුරින් ඉඳලා බලද්දි තියෙන කියන ලං වෙන්න බය තේජස්වී ස්වරූපය රළුයි කියලා හිතන පෞර්ෂ්‍ය ඇතුලේ රසවතෙක් හිටියාද කවුද උත්තර දෙන්නේ? පරසතුමල් කිව්ව හින්දා කියන්නම්. අපි අරත්තන ප්‍රශ්නෙට එන්න කලින් මට හැමදාම තියෙන ප්‍රශ්න තමයි ඒ වකවානුවේ අපේ මේ මොකද ඒක අභියෝගයක් මේ ඒ වගේ වකවානුවක පරසතුමල් වගේ චිත්‍රපටයක් නිර්මාණය කිරීම. මොකද මේක තනිකරම මේ දුෂ්ටෙක් වීරෙක් බවට පත් කිරීම අපේ සම්ප්‍රදාය තුළ. ඊට මාස අවුරුදු 3කට විතර කලින් මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා නලංගන චිත්‍රපටය සම්බන්ධ විචාරයක් ලියනවා. රුක්මණී දේවී මේ වගේ ඇඳුම් අඳින එක සම්පූර්ණ වැරදි මෙහෙම මිනිස්සුවා මේ මේකට පුරුදු වෙයි කියලා කාන්තාව. එහෙම තියපු රටක පරසතුමල් වගේ චිත්‍රපටයක් හදනවා මිනිසුන්ගේ ඇහැට කඳුලක් උනන්න පුළුවන් විදිහට. ඒතර වයස කීයද තුමනි? අවුරුදු 26යි. ඒ කියන්නේ සිටිසන් කේන් ඕසන් වෙල්ස් කරපු වයස හරියට බැලුවෝ. ඒ වයසදී තමයි මේ චිත්‍රපටය කරන්නේ. ඔබ හපු අනෙක් ප්‍රශ්නේ මේ රසවත යන. දැන් මම අපි මම වත්පත් කලාවේදියෙක් හැටියට මුලින් නෙමෙයි රසිකයෙක් හැටියට ගාමිණි ෆොන්සේකාට අතිශයලුම් කළා. අපි මේ අද සිනමාව ගැන කතා කිරීමේ ගෞරවය ගාමිණි ෆොන්සේකා නමුදු මහා චරිතයට අයිති වේ යුතුයි. මොකද ඔවුන් හදපු ඔවුන්ගේ වීරත්වයට තමයි ඉස්සෙල්ලා අපි ආදරය කළේ. ඒ නිසා තමයි සිංහල චිත්‍රපටේ නැරඹුවේ. මොකද මේ මම හැම වෙලාවෙම කියන්නේ එදා අපි මට මගේ තාත්තා විභාගයකදී එනකොට තෑග්ගකට දෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි ගාමිණී ෆොන්සේකාගේ චිත්‍රපටියක් කරනවා ඒක බලන් එක්කන් යනවා මේක කරොත් කියලා. දැන් නම් ඒක අනිත් පැත්ත මොකද දැන් නම් කියන්නේ මේ ඔයා මම මගේ දරුවට කියන්නේ දුවට කියන්නේ මේ මේ අහවල් ෆිල්ම් එකක් කරනවා ඔන්න බලන් එක්කන් යනවා කියනවා එයා බයට වැඩ කරනවා. එක්කන් යයි කියන බයට. නමුත් ඒ කාලේ එහෙම නෙවෙයි අපි හරි ආසයි මේ චිත්‍රපටිය බලන්න මේ 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 මොකද ඒ අපි ආදරය කරපු බොහෝ දේවල් ඒක ඇතුළේ තිබුණේ ඒක හින්දා. සහ දැන් මේ නිසා ගාමිණී ෆොන්සේකා කියන අපිට මේ දරන්න බැරි චරිතයක් හැටියට තමයි දැක්කේ මුල් කාලේ. මට මතකයි මම ඇත්තටම ඉස්සෙල්ලාම ජීවිතේ දැක්ක දවස වවුනියාවේ දුම්රිය පොළේදී. මම කොහේ හරි යාපනයේ මේ කියන්නේ යාල්දේවි කෝච්චියේ හැන්දෑ 5:00-4:00 ගන්නට වගේ යාපනයේ දැන් ඒ දවස්වල එන්නේ. වවුනියාවේ නැවතුම මම කොළඹ එන්න මේ එනවා ඉස්කෝලේ යන්න මේ වවුනියාවේ නගින්නේ. එතකොට වවුනියාවේදී මොකක් කරලා එයා මේ ඒසී කම්පාර්ට්මන්ට් එකේ ඉඳලා එළියට බැස්සා. බැහැලා ස්ටේෂනේ පොඩ්ඩක් බැස්සාම එක පාට මේකෙදි දෙමළ කොහොම ගාමිණි ෆොන්සේකා වට කරගත්තා. මම දැක්කනේ කාමරේ වට කරගත්තා එතන මගේ තාත්තා වෙන්න ගාමිණි ෆොන්සේකා ඇවිල්ලා ඉන්නා කියලා. ඒ තමයි දැක්ක මුල්ල තමයි පොඩ්ඩක් කතා කරලා මොකද කෝච්චියත් යනවා ගියා අපි වෙන මැදිරියක ගියා. ඒක තමයි දැක්ක මුල්ල අවස්ථාව. පස්සේ කාලේ මට පුවත්පත් කලාවේදියකට ලියන්න පටන් ගත්තා. පස්සේ ඒඩි රංජිත් කුමාර මහත්තයා නිසා ගාමිණි ෆොන්සේකා මහත්තයා හම්බ වෙනවා. මම හිතනවා මගේ මේ අවුරුදු 30ක වෘත්තීය ජීවිතේ මට හම්බ වෙච්ච සිනමාවේ පුද්ගලයන් අතර අතිශය සුන්දරම චරිතය. දැන් අපි හිතන් ඉන්න ගාමිණී ෆොන්සේකා පැයක් විනාඩි 10ක් කතා කරන්න අමාරුවේ විනාඩි 10 කියලා. දැන් ඒ කතාබහ සාමාන්‍ය ලේසින් කෙලවර වෙන්නේ. හැබැයි ඒ කතාබහ ඉවර වෙනකොට අපේ ජීවිතේ බොහෝ දේවල් එකක් සිනමාව පිළිබඳ අත්දැකීම. අනික එක ජීවිතයට අවශ්‍ය අත්දැකීම. ඊළඟට ලෝකේ ආදක්ක දේවල් ගැන අත්දැකීම. මේ අත්දැකීම් හුවමාරු කරගන්න ලැබෙනවා. ඒ අත්දැකීම් අතිවිශාල සංඛ්‍යාවක් අපිට ලැබෙනවා. දැන් මම අපිට ඒ ලැබිච්ච දේවල් පස්සේ කාලේ පොත් ගණන් ලියන්න තරම් දේවල් තියෙනවා. ඒවා මන් දන්නේ නැහැ පොත් නෝද කියලා. නමුත් එකම දේක මට පමණක් ඒ යන හැමෝටම ඒක ඉතාම සුන්දර අත්දැකීමක්. මේ 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 ඔව් සමග. ඒ කියන්නේ එතකොට තමයි දැනෙන්නේ ඔහු අතට කොච්චර විනෝදජනක මිත්‍රශීලී ආගන්තුක සත්කාරයේ අතිශය ඉහළ මේ රසවතෙක් ඉන්නවද කියලා. මේක කවුරුවත් හිතන්නේ නැහැ. ඔහුගේ ස්වරූපය නැත්තම් ඉන්න විලාසය දැක්කම එහෙම කියලා. මොකද මිත්‍ර වුණොත්
වීනා ජයකුටි මහත්මියට නිදසුන් ඕන තරම් ඇති. මං අහන්න ගිය ඔබතුමියගෙන් කියන්නේ මේ හිත උණු වෙන්නේ නැද්ද? මේ උණු වෙන්නේ නැති එහෙම හිතක්ද මේ තිබුණේ? ඇත්තටම අපි අපි මුගක් අය දකින්නේ ගාමිණී ෆොන්සේකා කොම් හරි අහංකාර ආඩම්බර දැඩි නපුරු තරහ යන එහෙම කියනනේ. නමුත් මම දකින්න කෙනා තමයි මම හිතන්නේ කෙනෙක්ගේ දුකේදී අඬන්න එයාට දැනෙනවා. කවුරු හරි ඇවිල්ලා අඬාගෙන සර් මෙහෙම එකක් කිව්ව ගමන් එයාට එන වේදනාව දුක උහුලන්න බෑ. ඇත්තටම උහුලන්න බෑ. කව කෙනෙක් දුක් විඳිනවා දකින්න උහුලන්න බැරි හැදෙන ඒ තරම් උණු වෙන හදවතක් තියෙන්නේ. මම ඇස් දෙකට දැකලා තියෙනවා. ඉතින් මම දකිනවා සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඇවිල්ලා කිව්වහම අනේ සර් කියලා ගොම ඉතින් බිමේ ඉඳගෙන සමහර අය කතා කරනවා. බලාගෙන ඉඳලා මොනවත් කරගන්න බැහැ නේ. මුකුත්ම අතේ නැත්තම් පුළුවන් නම් අතේ තියෙන ඔරලෝසු හරි ගලවලා දෙයි. අනේ එහෙම එකක් දෙන්න දෙයක් නැත්තම් මොනවා හරි එකක් කරන්න ඕනේ කියන එක. සමහර වෙලාවට ඒ වෙලාවේ කරගන්න බැරි වුණත් පස්සේ වෙලාවක හරි කතා කරලා ඒ කෙනාට ඒ උදව්ව කරනවා. මතකයි අර කිව්වා වගේ අරිසෙනහව බුදුම් හස්ටර් එක මට අපිට මේ වගේ ඉන්ටර්වයුවක් තිබෙද්දී මම කිව්වා මෙහෙම හිත උණු වෙන කෙනා හිතන පේන කෙනා නෙමෙයි හිත උණු වෙන එච්චර හිත උණු වෙන කියලා එයා දුන්න මේවා එකක් දොඩම් ගෙඩිය වගේ කියලා. එළියෙන් හරි රළුයි ගංගොරොසුයි නමුත් ඇතුළේ තියෙන බොහොම සිනු ගන්න එක තමයි අයිස කිව්ව වචන ටික. ඇතුළේ තියෙන්නේ බොහොම මෘදු වෙන හරි හිත උණු වෙන කෙනෙක් එයා කියලා. ඉතින් මට වඩා එයා දන්නවා ඇතිනේ. ඉතින් මම දැක්කේ ඒක තමයි එතුමාගේ ඇතේ පුදුමාකාර ආදරේ වුණාම ඕනම දෙයක් කරන්න ලෑස්ති කෙනෙක්. බලන්න ගාමිණි ෆොන්සේකා කියන ගීත රචකයාගේ පද රචනා අතරින් උපුටා ගන්න අවසර දෙන්න සුදෝ මම ආදරේ කියන ගීය පද රචනාව. නැතිවුණු ආදරයක් වෙනුවෙන් හෙළන සුසුම් අන් හදක වැඩි පෑරුණු හදවත් එකිනෙක අමතා කියන කතාවයි මේ. යන්න පුළුවන් හදවතක් රළු මිනිහෙක් ගාව තියෙන්න පුළුවන්ද? අපි ගීතයක් විඳිනවා. ඔබේ සුවඳ මන මත් කරයි ඔබ
සහ ඒ ගීත අහංගෙදිද ඔබේ මූනේ තියෙන ඉංගිතයන් දැක්කම සහ ගීතය අහලා ඉවර වෙලා මට කියන්න තියෙන්නේ මාගේ මතකේ ඔබේ රුව ඇඳේ කියලා. ඔබේ මතකේ? ඇත්තට මේක මම හිතන්නේ අමතක වෙන්නේ නැතිම සින්දුවක්. එදා ඉඳන් අද වෙනකොට මම හිතන්නේ ප්‍රේක්ෂකයන් අතරින් මටත් ඒක හැමදාම අලුත් වෙනවා. ඔක මම හිතන්නේ මගේ 5 වෙනි නැත්නම් 6 වෙනි චිත්‍රපටය වෙනෝනේ. මුල් කාලේ ඔය සින්දුව දවස් දෙකක් රෑ ෆිල්ම්නේ චිත්‍රපට රූපගත කළා. ඔව් සිලෝන් ස්ටුඩියෝ එකේ සෙට් එක හදලා දේවේන්ද්‍ර කියලා කැමරමන්. ඔකෙදි මට හොඳට එකක් මතක තියෙනවා. ඔය සින්දුව කරද්දි ඇත්තටම අන්තිම ටික මුල හරිය කරද්දි මට හොඳටම නිදිමතයි. ඒ කියන්නේ වෙන ෆිල්ම් දෙක තුනක වැඩ කළා ඇවිල්ලා ඔය ඇස් දෙක අරගන්න බැරි තරම් නිදිමතක් තිබුණා. ඉතින් ඔකේ මුලම තියෙන්නේ අර ඇඳක් වගේ මෙහෙම රවුන්ඩ් බෙඩ් එක උඩ තමයි ඉස්සෙල්ලම පටන් ගන්න සින්දු ඔකේ. ඒකෙදි මම මෙහෙම වැටුණාන් පස්සේ මට හේම නිින්ද යනවා. මට තාම මතකයි ආයි මේ රොනල්ඩ් මාස්ටර් ඇවිල්ලා නැගිට කියලා. කොහොම හරි දැන් ෆිල්ම් එක බලද්දි ඒක දැනෙන්නේ නැහැ. කොච්චර අමාරුවෙන් හරි සින්දුව කරද්දි ඒක ලස්සනට තියෙනවා. ඇත්තටම ඉතින් ඒ මතකේ නව පැරණී වන රමණීනේ. හරි දැන් අර දමිත් ෆොන්සේක මහත්මයාට අර රෙඩිමේඩ් ප්‍රශ්න තියෙන්නේ, පෙරනිමි ප්‍රශ්න තියෙන්නේ. මේ කවිවලින් ගීවලින් පෙනෙන ආචාර්ය ගාමිණී ෆොන්සේකා කියන චරිතය මට දැනෙන්නේ බොහෝ පිරිසක් පිරිවර ජනයා මැද වුණත් හරි හුදෙකලා බවක් විඳි කෙනෙක් කියලා. ඔබේ පිළිතුර? මට ඕක අමාරු ප්‍රශ්නයක්. නමුත් ඉස්සල්ලම සරලවම කිව්වොත් එහෙම මම හිතන්නේ එතුමාගේ ජීවිතයේ මුල් කාලෙත් එක්ක ඔය විවිධ තාත්තතෙක් වැඩ කරපු අයත් ඒ අයගේ මට ලැබිච්ච තොරතුරු අනුව තාත්තා බොහොම මේ විනෝදයට වර බොහොම සරල චරිතයක් මුල් කාලේ. නමුත් පස්සේ කාලෙදී ඒ අර ආධිපත්‍ය පතුරෝලා ඒ වැඩ කරන්න ඕන නිසා තාත්තා යම් ආරූඪයක් ගත්තා කියන එක මගේ හැඟීම. එක්තරා විදිහට මේ ඒක මේ ආරෝපණය කරගත්ත දෙයක් මම හිතන්නේ තද බව. ඇත්තටම මේ මුල් කාලේ විශේෂයෙන් මට කියලා දෙන අයිරංගනී සේරසිංහ මහත්මිය කියලා තිනවා මේ ගාමිණී බොහොම නිකන් විහිළු කර කර මේ බොහොම මේ මේ සැහැල්ලු චරිතයක් කියන එක මේ මුල් කාලේ. එතකොට තාත්තා කාර්මික ශිල්පීන් මේ රංගනයට මේ පිවිසෙලා නැහැ. නමුත් කාලය ගෙවෑමෙන් මම හිතන්නේ එතුමාට වුණා යම් යම්
අවස්ථාවලදී එතුමාගේ චරිතයේ ඒ සරපරුෂ පැත්ත පාවිච්චි කරන්න විශේෂයෙන් දේශපාලනයට ආවට පස්සේ දේශපාලනයට එන්න මේ මේ පාර්ලිමේන්තුවට එන දේශපාලනේ මම මේ කතා කරන්නේ එතුමා දේශපාලනයේ 70 ගණන් වල ඉඳලා ප්‍රේමදාස මහත්මයාගේ මුල් කාලේ ඉඳලා දෙන්නගේ බොහොම සමීප මේ 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 මේකත් ඇසුරක් තිබුණා. හැබැයි අපි අහලා තිනු ඊට කලින් ඉඳලා ඔහු වාමවාදී දේශපාලන ව්‍යාපාරත් එක්ක හිටිය කියලා ෂේන් ගුරුත් මහත්මයලා කට්ටිය මැවිරැලි වල පවා ගිහිල්ලා තියෙනවා. ඔව් ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ බොහොම ඉක්මනට තීරණය කරුවා. මම හිතන්නේ මම මේ දේශපාලනය හරියන්නේ නැහැ එතුමාට කියලා. එතුමා තෝරගත්තා ඊට පස්සේ වෙනත් මාර්ගයක්. නමුත් එතුමා හැමතිස්සෙම මේ අසාධාරණ වෙනින් පෙනී සිටියා. මේ චිත්‍රපටි වල විතරක් නෙමෙයි, එතුමාගේ තේමාවන් මේ විතරක් නෙමෙයි, සාමාන්‍ය පාරතොටේ වුණත් යම් අසාධාරණයක් දැක්කොත් එහෙම ඒකට නැගී සිටියා, විරුද්ධව කතා කිරුවා. ඉතින් ඒ දැඩි බව පස්සේ අය දැක්කා. මට පොඩි කාලේ මට හොඳටම මතකයි. මට පොඩි කාලේ මම අවුරුදු 8ක විතර 10ක විතර කාලයේදී මට කිව්වා මේ මොකක් හරි දවසක තාත්තා මේ බොහොම මේ සංවේදී වෙලා මොකක් හරි දෙයකට කිව්වා මේ මම පොඩි කාලේ වගේ තමයි උඹ මේ බොහොම අහිංසකයි. ඉක්මනට තේරේ හැබැයි අහිංසකම හරියන්නේ නැහැ කියලා කිව්වා. හැබැයි ඒකේ ලොකු කතාවක් තියෙනවනේ. ඉතින් ඒක මට හොඳට මතකයි. ඒ වෙලාවේ මට එහෙම කිව්වයි කියන එක මම ඊට පස්සේ මම දැනගත්තා. මේ එතුමා ඇත්තට මේ පරිසරයට මේ රටේ තියෙන මිනිස්සුන්ගේ කුහකකම් වලට ඒ සියලු දේවල් වලට තමයි මම හිතන්නේ එතුමාගේ චරිතයේ අපි දරුණුයි කිව්වොත් එහෙම දරුණු පැත්තක් අපි දැක්කේ. එතකොට අර නොමියෙනු මිනිසින් චිත්‍රපටියට එතුමන් ලියන ගීයේ පදවැල මිහි පිට අඟලක් හිමි නැති මිනිසෙක් තනයි මාලිගා අහසේ කිරුළු දරන්නට කතුන් නැති රජ කරවන්නට පුතෙක් නැති අතීතයක් මිස හෙටක් නැති මිහිපිට බිම් අඟලක් නොමැති මිනිසෙක් තනවයි මාලිගා. මේ ඔහුගේ ජීවන දර්ශනේ වුණාදෝ කියලා හිතමු. දැන් ඒකේ කෙලවර ඇවිල්ලා ඔහු එහෙම ශුන්්‍යතාව එහෙම නැත්නම් එහෙම අත්හැරීම කලකිරීමක් වගේ එකක් තියෙද්දිත් ඔහු කියනවා ලක්මව යලි රන් කිරුළු දරන්නේ. ඔහුට මේ දේශය පිළිබඳ තිබිච්ච කැක්කුමත් ඒකෙන් පැහැදිලි වෙනවා. කොහොම වුණත් ආචාර්ය ගාමිණී ෆොන්සේකා කියන මේ සිනමා සක්විති පිළිබඳව කියන්නේ අපිට කතා කරන්න පුළුවන් වුණේ ඔහුගේ රංගන භූමිකාව ඉතාම ඒ කියන්නේ අසෙන් අසක් පමණයි. ඔහු පෙම්වතා, ඔහු වීරයා, ඔහු දුෂ්ටයා, ඔහු තමයි ස්ටන්ඩියා. මේ වගේ අපිට කතා කරන්න තියා හිතන්නවත් බැරි වුණා මේ කාල සීමාව තුළදී. හැබැයි අර ආචාර්ය නුවන් නයනජිත් කුමාර ඔහු ගේනවා එක තර්කයක්. ඒ තමයි විශ්වීය රූපණ වේදයක ආසියානු පුරෝගාමියා වුණේ ආචාර්ය ගාමිණී ෆොන්සේකා කියන කාරණාව. ඒ කියන්නේ මේ රටට විතරක් නෙවෙයි යථාර්ථවාදී රංග රීතිය ගෙනෙන්නට මේ ආසියාවේම පුරෝගාමී වුණේ එතුමන් කියන තර්කය ගේනවා. සමහර විට ඒ කියන්නේ ආචාර්ය නුවන් නයනජිත් කුමාර පොඩි එකෙක් නිසා ඒ කාලේ මතේ කිව්වට නිසා කවුරුවත් පිළි නොගත්තාද දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ රූපණ වේදය, මේ රූපණ න්‍යාය පිළිබඳ ලෝකයේ ඊට වඩා කතා කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. දැන් ඔය රූපණ වේදියාගේ කාර්යභාරයෙන් මදක් බැහැරට ඇවිල්ලා නැත්නම් මේක ඉවර කරගන්න බැරි වෙනවා ආචාර්ය ගාමිණී ෆොන්සේකා කියන අධ්‍යක්ෂවරයා. මා ඒක පටන් ගන්න කැමති ඉස්සල ඔබතුමියකින්. හේතුව දැන් ඔබතුමියත් ඒ අධ්‍යක්ෂවරයාගේ අනසක යටතේ හිටියා. ඔබ දැක්ක කොහොමද ශිල්පීන් මෙහෙවන්නේ? නිදසුන් කියන්න පුළුවන්? ඇත්තටම ඉතින් මම අද බය නැතුව සිනමාවේ ඕනම චරිතයකට මූණ දෙන්න අඟපාන්න අභියෝගයක් කරගන්න මට ශක්තිය දුන්නේ එතුමා. බය නැතුව මම කියනවා. මොකද මට මතකයි රෑමන මාලි චිත්‍රපටය කරද්දී මම එතකොට ගත් තරුණයි. ඒකේ තිබුණේ අවුරුදු 60ක මේ ගෑණියෙක්ගේ චරිතය. ඉතින් මම ඕක කරන්න ඉස්සෙල්ම කියද්දි මම බැහැ කියලා බය වුණා. මොකද මම ආපු ඒ වගේ දෙයක් බාර ගන්න තරම් මට ශක්තියක් තිබුණේ නැහැ. ඔව්. ඉතින් හැබැයි එතුමා ඒකේ රඟපෑවේ නැහැ. චිත්‍රපටි රඟපෑවේ නැහැ. අධ්‍යක්ෂණය කරා විතරයි. ඊට පස්සේ කිව්වා නෑ කරන්න පුළුවන් කරන්න කියලා දුන්නා මට කරන්න ඕනේ කියලා. පස්සේ මම හිතුවා කමක් නැහැ. ඉතින් මොන හරි කමක් නැහැ කරමු කියලා පටන් ගත්තා. හැබැයි මට මතකයි හැම සීන් එකට මට ආව මෙහෙව්වා. ඉතින් අර මම එකතැනකදී මට මතකයි සීරියස් කැරක්ටර් එකේ තියෙනවා හරි භයානක ඇතුලින් රඟපාන්න තියෙන
සීන් එක එතැන්දී මම එකක් කරලා අනි ෂොට් එක වෙලා ලෑස්ති වෙනකොට මං එළියට ගියා සෙට් එකෙන් එළියට ගියා එළියට ගිහිල්ලා ආපහු එනකොට මං දැක්ක මගේ දිහා බලාගෙන ඉන්නවා ලනින්ල සෙට් එකට දැන් මං ගිහිල්ලා මූඩ් එකට ඇවිල්ලා ඇක් කරන් ලෑස්ති වෙද්දිම ටිකක් වෙලා බලන් ඉඳලා මට බැන්නා සද්ද කරලා බැන්නා බැන්නාම මට එක පාට මගේ ඇතුලෙන් මට හරි හරි අප්සෙට් එකක් වුණා කියන්නේ හිතාගන්න බෑනේ බැනගෙන බැනගෙන ගියා මේ ගියේ මෙහෙමයි රඟපාන කොට හොමයි කියලා මොනවදෝ කියාගෙන කියන්නේ මට ඒක කඳුළු වෙන්න තරම් දැනුණා දැනුණාම දැන් මම කල්පනා කරනවා එයි මට බැන්නේ කියලා ඒ වෙලාවේ මට ඉතින් ඒක එච්චර මෙයා වුණේ දැන් සීන් එක කරාද ඇක්ෂන් කිව්වහම දැන් මම ඒ සීන් එක කරා කරලා ඉවර වෙලා දැන් මට කඳුළු එනවා දැන් ඇතුලේ ඇති ගිඩි 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 ගාලා දැනෙනවා ඒ අර වේදනාව පස්සේ මම දැන් කල්පනා කරා සීන් එක කරලා ඔක්කොම ඉවරනන් පස්සේ වැඩෙත් ඉවරනන් පස්සේ තමයි කිව්වා මං ඒ කරේ ඇයි දන්නවද ඔයා එළිය සෙට් එකෙන් එළියට ගිහිල්ලා එක එකනත් එක කතා කරලා වෙන වෙන දේවල් ඔළුවේ දාගෙන සෙට් එකට ආපුහම ඔයාට දැනුනේ නැතුවට ඒක අපිට දැනෙනවා ඒ ඔයාගේ ඒ තිබිච්ච එක නෙමෙයි ඔතන කන්ටිනියු වෙන්නේ මට ඕන දෙ නෙමෙයි එතන තියෙන්නේ ඒක නිසා තමයි මං ආරම්භ කරේ ඒක හරියට කෙරුණා ඒක තමයි මට ඕන වුණේ කියලා ඉතින් අන්තිමට මට කිව්වා ඔයාට මේකට සම්මානයක් දෙන්නමත් ඕනේ ගන්නත් ඕනේ කිව්වා ඉතින් ඒ කියන්නේ මම නොදැනුවත්ව මාව හසුරෙව්වා ඔව් ඒක ඔව් ඒක නරම මිරිකලා ගන්න පුළුවන් කම තිබුණා. ඉතින් ඒකෙදි මම දැනගද අදටත් මම ඒ වගේ කියනවා මට ඒක හොඳ පාඩමක් වුණා. ඒ කියන්නේ මම සීන් එකක් ඔය වගේ සීරියස් හරි කොහොමද කරද්දී ඒ සීන් එක ඉවරනකන් සෙට් එක එළියට යන්නේ නැහැ. ගිහිල්ලා එන කෙනා නෙමෙයි මතන ඉන්නේ. එතකොට අපි අර මං කිව්වා වගේ ඉස්සෙල්ලා කොහොම එක හොවිලා එතන ඉන්නකොට තමයි මේ සීන් එක ඇතුලේ අපි ජීවත් වෙන්න ඕනේ. ඒක තමයි මට දුන්න පාඩම. අප්සරාවනි දැන් අප්සරා චිත්‍රපටයේ ගීතයක් අහන්න ඕනේ නිෂ්පාදකතුමා කියන අපේ ගීතය හැමකල උදායි පොඩි වෙලාවක් දෙන උදේ තෙන්නකොන් මාත්මේ මොකද මේ ප්‍රශ්න දෙකත් මම අහන්න ඕනේ දැන් ඔබ ඔහුම ඇහැට කඳුළු ආපු වෙලාවක් ගැන කිව්වත් තවත් වෙලාවක් තියෙනවා ඒ කියන්නේ ආචාර්ය ගාමිණී ෆොන්සේකා කියන තිර රචකයා ඔබේ ඇහි කඳුළු නංවපු අවස්ථාව තියෙනවා ඇත්තටම මට මතකයි සාගරයක් මැද චිත්‍රපටයේ මම අර දෙකක් තිබුණා එකක් තමයි අර මම යාව බලන්න ස්පිතාලෙට යනවා යනකොට අර එළියට එද්දි මාව දැකලා නැවතිලා ඒක ඩයලොග් තිබුණේ නැහැ අතරම ලියලා තිබුණේ නැහැ යන ගමන් නැවතිලා කතා කරලා කොණ්ඩේ අත ගාලා ලස්සන තිබුණ කොණ්ඩේ දවසට දෙකට සුදු වෙලා කියලා මේ තමන්ගේ බිරිඳට මේ කියන්නේ කියනවා බිරිඳට කියනවා ඒ වෙලාවේ ඒ කියන්නේ අර ඒ ප්‍රශ්න නිසා මම කොණ්ඩේ අත ගාලා මේ කෑලිම අත ගාලා ලස්සනට තිබුණ කොණ්ඩේ දවසට දෙකට සුදු වෙලා ඒක පිටපතේ ස්ක්‍රිප්ට් එකේ තිබුණේ නැහැ ඉතින් ඒ වෙලාවේ මට ඇත්තටම ඉතින් ඒ කියපු විදිහ ඒ සිටුේෂන් එකේ ඔකමත් එක මට කඳුළු නිකම්ම ආවා ඒ කියන්නේ මට අඬන එක නවත්ත ගන්න බැරි වුණා කියපු විදිහ ඉතින් ඒ වගේ දේවල් කරද්දි මට හැමතිස්සෙම මට හිතෙන්නේ ඒ අපි රඟපාද්දී අපිට ඉස්සරහා ඉන්න කෙනා ඊට වඩා හොඳ රඟපාද්දී තමයි අපිට රඟපාන්න ලේසි වෙන්නේ. ඉතින් ඔය වගේ දේවල් කරලා අපිට අර ඇතුළාන්තේ තියෙන දේවල් ඇදලා ගන්නවා. ග්ලිසරින් ගේන්න දෙන්නේ නැහැ සෙට් එකට කවදාවත්. කියන්නේ නිලයක් නම් කඳුළු ගන්න ඉගෙන ගන්න ඕනේ කියලා බිල්ඩ් අප් කරගන්න කියලා. ඉතින් ඕවා ඒ ඇතුට කරන්න බැරි දේවල් අපිට කියලා කරනවා. ඉතින් මම දැක්කා ඒ වගේ තව තවත් මාව විතරක් නෙමෙයි තව සෙට් එකේ හිටපු ගක් අයටත් කරා සමහරව කතා කරන්නේ නැගෙන. නමුත් ඒ කරන්න පුළුවන් මම හිතන්නේ ෆර්නලයි බෙස්ට් ඇක්ට්‍රස් අවෝඩ් එක හම්බුනේ උතුමානේ එච්චර කාලයක් ඒර කිසිම එකක් හම්බුනේ නැහැ. ඒකෙත් තියෙන හිස්ටරි එකක්. මොකද මම ඒ කාලේ මුල් කාලේ මම හරි මහතයි. මට මම අස්සම් කරලා මට කාලයක් දුන්නා මාස 3ක් දෙනවා කෙට්ටු වෙන්න කියලා. ඔය උතුමානේ චිත්‍රපටයේ. එතකොට මට ඒ කාලෙන් මං කිව්වේ අර ඉන්ට්‍රස්ට් එකක් නැති හින්දා මම එච්චර ගණන් ගත්තේ නැහැ. මාස 3කින් පස්සේ මාව දැකලා කිව්වා very sorry. ඔයාලට මේ කැරක්ටර් කරන්න බෑ. ඔයාලට තියෙන කැරක්ටර් එක හැටියට මම හොඳට කෙට්ටු වෙලා පුඩියට ඉන්න ඕනේ ඒක නිසා very sorry ගන්න බෑ කිව්වා. ගත්තේ නෑ මාව. යාළුකම් හිතවත් කන් ඒවා නැත. ඊට පස්සේ තමයි ෆර්නල් අයව අරගෙන ඒ චරිත කරන්න දීලා අන්තිමට යාට සම්මානෙත් හම්බුණා. හරි. සඳමෝදු වෙලා නැගිනා කියන අතිශය ජනප්‍රිය ගීතය අහනවා. ඊට පස්සේ මම අරුණ ගුණරත්න මහත්මයා ගාවට එනවා. ආචාර්ය ගාමිණී ෆොන්සේකා කියන අධ්‍යක්ෂවරයා කවුද කියන ප්‍රශ්න. සඳමෝදු වෙලා නැගිනා රෑ කාලයේ වනාන්තරයේ කුමරියකගේ දුක් ගීයක් ඇසුණා. ඒ කුමරිය තමයි මේ කුමරියගේ පළවෙනි චිත්‍රපටය ඒ අප්සරා චිත්‍රපටය. ගාමිණී ෆොන්සේකා කියන මහා චරිතයක රඟපාන්න ලැබිච්ච අවස්ථාව ගැන ඔබ කිව්වා. දැන් ආයේ හෙද්දි මොනවා හිතනවද? මං අර කාලය පිළිබඳ ගැටලුව තියෙන නිසා අරුණ ගුණරත්න මහත්මයා ගාවට එනවා. ගාමිණී ෆොන්සේකා කියන අධ්‍යක්ෂවරයා ඔබ
දැක්කේ හැදෑරුවේ කොහොමද? දැන් සිංහල චිත්‍රපට නාමලයේ ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයේ නමය. නමුත් අපි දන්නවා සමහර චිත්‍රපටි නරඹාගෙන යනකොට මේක ඔහු විසින් හදන්න ඇති කියලා. ඒක කියන්න අවශ්‍ය නැහැ මොකද එතුමන් කවදක්වත් එහෙම කියලා නැති හින්දා. නමුත් ප්‍රේක්ෂකව හැටියට අපිට දැනෙනවා මේ චිත්‍රපටි පිටිපස්සේ ඔහු ඉන්න ඇති කියලා. සමහර ජනප්‍රිය චිත්‍රපටිත් එහෙමයි, සමහර වැදගත් චිත්‍රපටිත් එහෙමයි. ඒ ගමිනි ෆොන්සේකා කියන පුද්ගලයාගේ දෙවිච්ච වැදගත්කමුනේ ඔහු කවදක්වත් ඒ මගේ චිත්‍රපටි කියලා කිව්වේ නැහැ. හැබැයි බලන අපිට පේරෙනවා මොකද ඔහුගේ වෙනත් ඒ අධ්‍යක්ෂකන වෙනත් චිත්‍රපටි හෝ ඔවුන් තනිව හදපු චිත්‍රපටි විතරක් නම් හෝ ඒ වල තිබිච්ච ස්ටයිල් එක දැක්කම මොකද අධ්‍යක්ෂකරගේ ස්ටයිල් එකක් තියෙනවනේ ඒකත් එක්ක තිබිච්ච දේවල්. ඒ වගේම අපි අහලා තියෙනවා සමහර තිරනාටක පැත්තකට විසිකරලා ඔහු ඔහුට අවශ්‍ය ප්‍රමාණය. මම හිතන්නේ ලංකාවේ එකම රංගවේදියා වෙන්නේ නැති තමන්ගේ තිරනාටක පැත්තකට විසිකරලා තමන්ට රඟපාන්න පුළුවන් විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් මේකම තමයි අධ්‍යක්ෂකවරුගේ කියන්නේ අධ්‍යක්ෂකවරුගේ කාර්යය කොහෙද තියෙන්නේ කියන එක චිත්‍රපටය ඇතුලේ ඔහුගේ හැම්බෙලම් පේනවා. දැන් පළවෙනි එක තමයි පරසතුමල්. ඒක කෙටියෙන් කිව්වොත් දැන් පරසතුමල් කියලා පටන් ගන්න තිරනාටකය නෙමෙයි ඕක. මේ තිරනාටකය සම්පූර්ණ වෙනස්. මේ චිත්‍රපටයේ මුල පටන් ගන්න තිරනාටකය පී කේ දිසිනරත්න මහත්තයා ගේන තියෙන පෙම්වතෙක් පෙම්වතියක් සහ දුෂ්ටයෙක් අතර කතාව. හැබැයි දුෂ්ටයා බවට චරිතය ඔහු අරගෙන මේ චිත්‍රපටය සම්පූර්ණයෙන් වෙනස් කරනවා. දෙවෙනියට හිටපු නෝන්ගේ චරිතය මැගීගේ චරිතය එක නැත්නම් අනුලා කරුණාකරමැති එතකොට අපි ශ්‍රීමති රසතර මේ චරිත දෙක වැඩිපුර ඉස්මතු කරනවා. කරලා මේ චිත්‍රපටයට අමුතු මුහුණු අරගෙන හිතන්න මේ තමයි තරුණ අවධියේදී සහ අපේ රටේ සිනමාවත් මම එක කලිනුත් කිව්වා සිනමාව පැවති අවධියේදී ඔහු මේ ගන්න විපර්යාසය මේ ගන්නේ තමන් තමයි තනිකරම මේ සමහර විට මේ චිත්‍රපටය මේ අයාලේ ගියන වැටුණා නම් ගාමිණී ෆොන්සේකා කියන නම එතනින්ම ඉවර වෙන්න තිබුණා. මේ මේක හරියට ලොකු තමන්ගේ මුළු බූදලෙම ඔට්ටුවල්ලෝ වගේ වැඩක් ඒ කරන්නේ. නමුත් ඒක සාර්ථක කරගන්න පුළුවන්කම විශ්වාසය ඔහුට දෙනවා. ඔහු ඒ අතරේ නළුවෙක් බවට ඔප්පු කරනවා, හොඳ අධ්‍යක්ෂකවරයෙක් බවට පත් කරනවා සහ මුළු චිත්‍රපටයක්ම තමන්ගේ අතේ හසුරුවා ගන්න පුළුවන් හයිය පේනවා. හැබැයි ඊට පස්සේ අවුරුදු ගණනාවක්ම ඔහුගේ නාමාවලිය අපිට දකින්නේ නැහැ. උතුමාණෙනි චිත්‍රපටය එනකම් අපි දකින්නේ නැහැ. අපි චිත්‍රපටය දැකලා තියෙනවා ඔහු විසින් හදන්න ඇති කියලා. නමුත් නාමාවලියක් කියන්නේ නැහැ. දැන් ඔහු අදපු හැම චිත්‍රපටයක්ම හොඳයි කියලා මම ටයිටල් එක දීවිච්ච හැම චිත්‍රපටයක්ම හොඳයි කියලා කියන්නෙත් නැහැ. ඒකේ සීමා සහිත චිත්‍රපට කීපයක් තියෙනවා. ඇයි ඒ චිත්‍රපටය හැදුවේ කියන මට සමහරලාට තියෙනවා මේවට ඇයි ටයිටල් දැම්මේ කියන. එහෙම චිත්‍රපට කීපයකුත් තිබෙනවා. හැබැයි මේ අතර කතා කළ යුතු වැදගත්ම චිත්‍රපට තියෙනවා. උතුමාණෙනි කියන පරසතුමල් උතුමාණෙනි සාගරයක් මැද නොමින මිනිස් කොටිවලිගේ මේ මේ චිත්‍රපටි ගාමිණී ෆොන්සේකා කියන අනන්‍යතාවය ඉතා ඉහළින් පාත්‍ර එකක් චිත්‍රපටි වල තේමාව අනික චිත්‍රපටි වලට භාවිත අනික මේ රෑමණමාලි විශේෂයෙන් කතා කළ යුතු ඔහු රඟපෑවෙන චිත්‍රපටය මම ලංකාවේ දැකලා තියෙන ත්‍රිලින් හොඳම ත්‍රිලා එකක් ඒ චිත්‍රපටේ භාවිතා කරන රූපරාමු කළු සුදු මේ රූපරාමිත විච මොකද මම දන්නවා ලංකාවේ ඉන්න ඉතාම ඉහළමම කැමරා අධ්‍යක්ෂකවරෙක් වාමදේවන් මහත්මයා කියලා. අදේ තුමන් අපතර නැහැ ලංකාවේ සම්මානනීය. හැබැයි වාමදේවන් මහත්මයා රූපගත කරපු චිත්‍රපටි මම මේ කිව්වා කියලා තුමන්ගේ කීර්තියට හානියක් නෙවෙයි මම මේක ගෞරවය කියලා සලකන්නේ. එතුමන් රූපගත කරපු වෙනත් චිත්‍රපටෙත් ගාමිණී ෆොන්සේකා කියන අධ්‍යක්ෂකවරයාගේ යටතේ රූපගත කරපු චිත්‍රපටි බැලුවම වෙනසක් තියෙනවා. ඒක බොහෝ නළු නිළියම් බොහෝ අයත් එක්ක ඒක කියන්නේ ගාමිණී ෆොන්සේකා ගණන් නැත්තේ දින එතන. එතුමාණෙනි චිත්‍රපටේ කියන්නේ මට හිතා ගන්න බෑ ඒ රූප රාමු. අපි කම්පණයට පත් කරන තීන්දුව මේ ප්‍රකාශයට පත් කරලා ඉවරයි. ඒක තමයි තිරනාටකයේ තියෙන්නේ. මේ මේ විත්‍ය නිදහස් වෙන මේ විත්‍ය නිදහස් විය යුතු නෑ. හැබැයි සිනමාකරු හැටියට ඔහු කැමරාව ඉහළට ගෙනියනවා එතන ඉඳන්. යන්න කියලා නතර කරන්නේ රාජ්‍ය ලාංඡනය. බරපතල රූප ප්‍රකාශයක් ඔහු කරනවා. සාගරයක් මැද චිත්‍රපටියත් ඒ වගේ ඔහු ඒ අවස්ථාවට එනවා. දැන් කොටිවලිගේ වගේ චිත්‍රපටයකට ඒ තිබිච්ච තාක්ෂණ ආරම්භය ඒ තිබිච්ච වේගවත්කම මං හිතන්නේ ලංකාව හොඳම ක්‍රියාදාම චිත්‍රපටයක්. රමණමල්ලිත් එහෙමයි. නොමින මිනිස්සු චිත්‍රපටේ එන බැටල් සෙන්ස් දැක්කාම මට හිතනවා මේ 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 අර ඩේවිඩ් ලින්ගේ ඉගෙන ගත්ත දේ තමයි මේකේ ගේන්නේ කියලා. ඔව්. අපි මේ අධ්‍යක්ෂවරයාගේ භූමිකාව කොහොමද පුත්‍රයා දකින්නේ කියන කාරණාවට එළඹෙන්න ලෑස්ති. හැබැයි ඊට කලින් ලස්සන ලෝකෙක පිදුණු වග අපිට දැනෙනවා ලස්සන ලෝකෙක පිදීලා කියන ගීතය අපි රස විඳිමු.
කාලය පාලනය කරන්න බෑ. ඔබ තුන්දෙනාගෙන්ම මම එකම ප්‍රශ්නය අහනවා. 2004 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 30 වෙනිදා ඒ අර අසුබ ආරංචිය ආපු මොහොතේ ඔබට මොනවද දැනුනේ? මම කැමති අරුණයියගෙන් කතා පටන් ගන්න. ඒක කොයි විදිහටද විග්‍රහ කරන්න කියන මට කියන්න අමාරුයි. මේකයි අත්දැකීම. මාට ගාමිණි ෆොන්සේකා මහත්තයා දුන්නලා දුන්න හිටපු සරසවිකත්ව එඩි රංජිත් කුමාර මහත්මයා මට කතා කරලා කිව්වා මේ 10 මාට 11ට විතර මේ අන්න මේ පොඩ්ඩක් මේ හොයන කෝල් එකක් දෙන්න කියලා. මොකද ඒ දවස්වල අපි සරසවි පුවත්පතේ ලිපි පෙළක් ගියා සක්විති මාවත කියලා මේ ගමිනි ෆොන්සේකා මහත්මයාගේ ජීවිත කතාව මම ලිව්වේ කොටස් වශයෙන්. මේ අන එදාම ඉබහස් වෙන දවසක් එදා මට කිව්වා මේ කෝල් එකක් දෙන්න කියලා. මං කිව්වා දැන් බෑ රංජිතය දැන් ගන්න බෑ මොකද ගාමිණි ෆොන්සේකා මහත්තයට කතා කරනවා කියන්නේ ඒක සෙල්ලමක් නෙවෙයි මොකද මේ මේ ඒක කෙටියෙන් කරන්න බැරි දෙයක් මේ අඩුම ගානේ පැය දෙකක්වත් වෙනවා ඔය කතාවට වැටුණොත් පස්සේ එකෙන් පස්සේ මං කිව්වා මං හැන්දෑ වෙලා ගන්නම් 4ට විතර ගන්නම් ගත්තොත් සමහරට එන්න ගියයි එහෙම වුණොත් මේ මට යන්න මේ යන්නත් බලාගෙන ගන්නම් කියලා හැබැයි එකහමාරට දෙකට විතර මට මතක හැටියට මේ රංජිතය ආත කතා කළා කිව්වා මෙහෙම පොඩි ආරංචියක් ආව පොඩ්ඩක් බලන්න කියලා. ඒක තමයි මං හිතන්නේ මේ ඒ වෙලාවේ මට එක ඒක බලනකොට ඒක ආරංචි එහෙම ඒක ඇත්තක් නොවුණා නම් ඒ ආරංචිය හොඳයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. වීනා ජයකුඩි මෙතනින් ඔබතුමීටත් හිතෙන්නේ එහෙමයි. ඒ ආරංචි ඇත්තක් නොවුණා නම් කියලා. ඔව්. මට එහෙම හිතුණා මොකද ඒට ඉස්සල දවසේ නෑ කියන්නේ එදා නැති වෙච්ච දවස ඒට ඉස්සල ඊට එදා ඊට එහෙ ඉස්සල දවසේ වෙ කතා කරලා තිබුණා ගෙදර මගේ දුව පැයක් කතා කරා එතුමත් එක්ක කතා කරලා මම කොහෙද ගිහිල්ලා ආවා ආපහුම මාත් එක්ක පැයක් භාගයක් විතර කතා කරා කතා කරලා ගොඩක් දේවල් කිව්වා කතා කරා මට කිව්වා look after your health කිව්වා හරිද මට කිව්වා පරිස්සමෙන් ඉන්න look after your health. හැබැයි ඉතින් උග කාලෙක ආවේ නෑනේ ගෙදර. මාව බලන්න ඇවිල්ලා නෑ. ඒක නිසා ඒක කරන්න තියෙනවා ඒක යුතුයකම. මටත් මගේ දරුවන් මගේ දුවයි බෑනයි grand children උත් අරගෙන එන්න කිව්වා. පහුවෙන්ද. නමුත් අවසනාවකට මන් දන්නේ මොන හේතුවක්ද කියලා කොහොම හරි එදා මගේ මල්ලි රටේ ඉඳලා ඇවිල්ලා දැන් මට යන්න බැරි වුණා. කියේ නෑ නමුත් මන් දන්නවා එතුමා කොහොම හරි අර එන්න කිව්වහම කෑමත් ලෑස්ති කරලා බලන් ඉන්නවා ඉතින් මට ඒක එච්චර මේ හිතුනේ නෑ කොහොම හරි එදා යන්න බැරි වුණා පහුවෙන්ද උදේ මට මතකයි උදේ මේ එදා මගේ පුතා මේ ග්‍රෑන්ඩ් සන්ගේ බර්ත්ඩේ එක 30 වෙනිදා තමයි මතක වෙන්නේ මගේ දුවගේ පුතාගේ බර්ත්ඩේ එක එදා උදේ කවල් කරලා කිව්වා මෙහෙම නැති වුණා කියලා කවුද කිව්වේ මට මතකත් නෑ දැන් මතකත් නෑ කවුද කිව්වා ඒ වෙලාවෙම අපි ගියා. ගිහිල්ලා දැක්කම මට අදහා ගන්න බැරි වුණා ඇත්තටම අදහා ගන්න. ඉතින් ඒක තමයි. ඒ වෙලාවෙ හිතුණා ඉතින් පරාදයක්. පරාදේ කියලා. ආයි වැරදිලා හරි ආවොත් ඔබ මොකද කියන්නේ? ඔබ ඔබ ළඟට ගිහිල්ලා මොකද කියන්නේ? ආවොත් ඉතින් ඒක වෙන්නේ නැහැ නේ. මේ සමීපතමයි අමිත් ෆොන්සේකා මහත්මයා ආචාර්ය ගාමිණී ෆොන්සේකා කියලා කියන්නේ ඒ ඔබේ තාත්තා. ඔව් තාත්තා නැති වෙනවට අපේ පවුලේ කවුරුත් ඉතින් කැමති වෙන්නේ නැහැ. නමුත් එතුමාට එතුමාගේ ජීවිත කාලය තුල වෙච්ච අසාධාරණකම් එමටයි. අවසාන කාලෙත් ඒ විදිහටම දේවල් වුණා
ඔහු අන්තිම අවුරුද්ද 10 චිත්‍රපටයක් කරලා තිබුණ නැහැ. එතුමාට මේ මේ මුදල් අතින් එහෙම අගහික ගන්න තිබුණ නැහැ. නමුත් කලාකරුවෙක් හැටියට මේ රටේ ඉපදෙන එක අවාසනාවක් කියලා එතුමාගේ කටින් කියවුණා. මම එක දවසක් ඇහුවා තාත්තගෙන් තාත්තා අර මේ මේ ජාතියේ ෆිල්ම් ඇයි කරෙන්නේ නැත්තේ කියලා. ඇයි ෆිල්ම් එක හදන්නේ නැත්තේ කියලා. එතකොට එතුමා කිව්වා මේ I'm a painter without a canvas කියලා. එතකොට මට එතනින් එහාට ඒ කතාව ගෙනියන්න බැරි වුණා. කොහොම හරි මං එතන තාත්තා ප්‍රාර්ථනා කරපු මරණයක් තමයි එදා උදේ නැගිටලා සත්තුන්ට කෑම දාලා ඒ පුරුද්දක් හැටියට එක් කරනවා. පත්‍රය ගේන පරක් වෙලා තිබුණා. ඒක නිසා කාමරයට ගිහිල්ලා නිදාගත්තා. හවස උදේ හාන්සියකට ගියා කාමරයට. එතුමා ඒ හාන්සි වුණා පමණයි එතුමා නැගිටේ නැහැ. මම හිතා එතුමා ප්‍රාර්ථනා කරපු මරණයක්. නමුත් අවසාන කාලයේ අවුරුදු 10 වගේ කාලෙකදී එතුමාට ඇති වෙච්ච දේශපාලන වශයෙන් හෝ කලාව වැටලා තිබුණේ අවස්ථාව වෙනකොට චිත්‍රපටි එච්චර නිර්මාණය වෙන්නේ නැති කාලයක්. ඉතින් එතුමා මං හිතනවා කිව්වා මේ දැන් මං ආපු වැඩ කොටස ඉවරයි. මං බෞද්ධයෙක් හැටියට මං විශ්වාස කරනවා මං ආයි නැවත ඉපදිලා තව වැඩ කොටසක් තව කොහේ හරි කරන්න වෙයි කියලා කියන කතාව කියලා තිබුණා. කිට්ටුමායට කියලා තිබුණා මම දුර ගමනක් යනවා බොහොම ඉක්මනට මම ආයි එන එකක් නැහැ කියලා. අක්කටත් ඒ වගේම ලොකු අක්කටත් කියලා තිබුණා ඒ වගේම කතා කරලා. මම හිතනවා එතුමා ඒ අවස්ථාවේ මේ ලෝකේ මේ හැරදාලා යන්න ඒ තිබිච්ච වාතාවරණයක් හිත හදාගෙන තිබිච්ච වාතාවරණයක් ඒ අවස්ථාවේ තිබුණා. එහෙම බැලුවහම මේ සියපත් පුකුර අවසන් කරන්න තියෙන්නෙත් මට හිතෙන්නෙත් අර පටන් ගත්ත තැනින්මයි. ඒ තමයි මේ ගාමිණි ෆොන්සේකා කියන මේ දැවැන්ත ප්‍රතිරූපය ඒ පරසතුමල් චිත්‍රපටයේ බුණී මහත්තයා අවසාන වතාවට ඒ සමුගන්න වෙලාවේදී අපිට හිච්ච ඒ පද හතරම තමයි. බද්දහිර අහසේ සතු සිත්තම් නොකුණාලේ දෙලිපෙත අඳන හිරියාමල් පිපුණාවේ මා ආදරය කළ වග මම හැඟුණාවේ මානති කල්ක උන් සුවඳක් දැනුණාවේ. එතුමා දැන් නෑ. හැබැයි ඒ සුවඳ දැනුණා මා විශ්වාස කරන කාරණාවක් තමයි ඒ රංගවේදියාගේ රංග පෞර්ෂය තව අවුරුදු 100කින් මේ චිත්‍රපටි බැලුවොත් අපි නොදන්නේ ඒ අවුරුදු 100ක් වෙද්දී අපි කවුරුවත් නැහැ. හැබැයි ඒ අවුරුදු 100කින් උපදින પરම්පරාවත් මේ චිත්‍රපටි දිහා බැලුවොත් ඔවුන්ට පෙනේවි මේ රංගනයන්ගේ තියෙන නූතන බව, ඒ සිනමා අධ්‍යක්ෂණයන්ගේ තියෙන නූතන බව. ඉතින් මම පටන් ගත්තෙත් ඒ කවියෙන්, අවසන් කරන්නෙත් ඒ කවියෙන්. ඒකට හේතුවක් තියෙනවා. අපි ඇත්තටම කිසිම දෙයක් කතා කරේ නැහැ එතුමා පිළිබඳව. කතා කරන්න තියෙන දේවල් තවත් බොහොමයි. අපි ආයේ දවසකදී මුණ ගැහෙමු. ඔබට බොහොම ස්තුතිය ආවාට. සොලවාලා පාවෙන සුලගේ වදමලවාගේ ඔයන්නේ පදලෙලවාලා ලසිකමනේ ඉග සොලවාලා පාවෙන සුලගේ
வாகே வத மலவாகே வத மலவாகே